ආය බුවන් අපි අද කතා කරන්න යන්නේ ඕල්ටර්නේටරි පිළිබඳව අපි ගිය සතියේ කතා කරා ඩයිනමෝව සම්බන්ධ පාඩම මේ ඩයිනමෝ එකේදී පැරණි එකක්නේ අපි ඉගෙන ගත්තේ මේ ඩයිනමෝ එකේ තියෙන ආමිච්චරක ඔයගොල්ලෝ අපි කතා කරා මේ ආමිච්චරකේ නිතරම අර කාබන් රස් වලින් ධාරාව ගන්නකොට කිරි කිරි ගාලා එතන ස්පාක් වෙනවා මෙන්න මේ ස්පාක් වීමත් එක්ක ඩයිනමෝවක් භාවිතයෙන් ඉවත් වෙනවා මේක 1970 ගණන් වලට වගේ තමයි භාවිතයෙන් ඉවත් වෙනවා සම්පූර්ණයෙන්ම නමුත් ඒකේ අර මූලධර්ම තිබුණ නිසා මම ඉගන්නේ අපි දැන් නවීනම එක තමයි ඕල්ටර්නේටර් එක අද අපි ඕල්ටර්නේටර් ගැන කතා කරන්න යන්නේ ඕල්ටර්නේටර් කියලා කියන්නේ 3 ෆේස් ජනකයක් මේක තෙකලා ජනකයක් මේක අපි මයික් ඔෆ් කරලා තියාගන්න හවුද මයික් ඔන් කරන්නේ රයිට් මේක 3 ෆේස් ජනකයක් ඕල්ටර්නේටර් කියලා කියන්නේ ඉතින් මේක මෙතන මූලික න්‍යායයට පැහැදිලි කරනවා පැරණි වාහනවල ඩයිනමෝ සහිත ආරෝපණ පද්ධතිය වැඩි වශයෙන් භාවිතාවේ නමුත් නවීන වාහනවල ඩයිනමෝ භාවිතයෙන් ඉවත් කළා ඕල්ටර්නේටර් ආරෝපණ පද්ධතිය භාවිතාව ගන්න. ඒකට හේතු තමයි මෙන්න මේ හේතු. ඕල්ටර්නේටරේ ඇති වාසි සමාන විද්‍යුත් ශක්තියක් නිපදවන ඩයිනමෝ හා ඕල්ටර්නේටරේ සරකූ විට ඕල්ටර්නේටරේ සැහැල්ලු ප්‍රමාණයෙන් කුඩා. ප්‍රමාණයෙන් කුඩා නිසා මේක ක්‍රියා කරවීම සඳහා එහෙම නැත්නම් ඕල්ටර්නේටර් කරකැවීම සඳහා එන්ජිමෙන් වැයවෙන ශක්ති ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ එහෙමනම් ශක්ති හානිය අඩුයි, ජව හානිය අඩුයි මේ ඕල්ටර්නේටර් සහිත පද්ධතියක. ඒ වගේම තමයි අඩු වේගයේදී ඕල්ටර්නේටර් එකකින් බැටරිය ආරෝපණය කිරීම ප්‍රමාණවත් තරම් ධාරාවක් නිපදව හැකි. නමුත් සාමාන්‍ය ඩයිනමෝ වල අඩු වේගයේදී චාර්ජ් වෙන්නේ නැහැ. ඕල්ටර්නේටර් කියන්නේ තෙකලා ජනකයක් නිසා මේකෙන් හොඳින් ආරෝපණය වෙනවා. ඊට පස්සේ ඕල්ටර්නේටර් ධාරාව නිපදවන්නේ ස්ථිර වැටි ඇතුම් වල බැවින් ඩයිනමෝමෙන් පුලිඟු ඇතිවීමක් සිදු නොවේ. ඩයිනමෝක විනි පුලිඟු ඇති වෙනවා ආමිතරකේ බ්‍රෂ් වලින් කාබන් බ්‍රෂ් වලින් ඔන්න ඔය හේතු නිසා ඩයිනමෝ ඉවත්තලා ඕල්ටර්නේටරේට එනවා. ඕල්ටර්නේටරේ පින්තූරයක් මෙතන තියෙනවා. දැන් මේක නම් පැහැදිලිද දන්නේ නැහැ. මම ඕල්ටර්නේටරයක් පෙන්වන්නම්. ඕගොල්ලෝ ඕල්ටර්නේටරේ සාමාන්‍ය මෙතන ඉන්න මම හිතන්නේ හැමදෙනාම දන්නවා. මම වෙනම ඕල්ටර්නේටරයක් පෙන්වනවා ඕගොල්ලන්ට. ඒක පොඩ්ඩක් බලන්න. ඕල්ටර්නේටරයක් කියන්නේ මේ තියෙන ඕල්ටර්නේටරයක් මේ වගේ දැකලා නැති අය මම හිතන්නේ නැහැ මෙතන ඉන්න අය හැමෝම දන්නවා ඕල්ටර්නේටරේ වාහනවල තියෙන ඕල්ටර්නේටර්. ඒ වගේ මම පෙන්නන්නම් පොඩි වීඩියෝ එකක් ඕල්ටර්නේටරයක වැඩ කරන විදිය පිළිබඳව. ඕල්ටර්නේටර් ආරෝපණ පද්ධතිය. මේ තියෙන ඕල්ටර්නේටරේ වැඩ කරන විදිය. ඕල්ටර්නේටරේ කැරකෙනකොට බෙල්ට් එකෙන් එන්ජිමෙන් කරකවනවා. මේ කරකවනකොට ධාරාව ප්‍රේරණය වෙනවා. ඕක තමයි සාමාන්‍ය ඕල්ටර්නේටර් එක ක්‍රියාකාරීත්වය වුණාම පුංචි පුලියක් තියෙන්නේ වේගი ගොඩක් වැඩි. ඒ වගේම ඕල්ටර්නේටරේ මූලධර්ම ගත්තම ඩයිනමෝ වගේ නෙවෙයි. ඕල්ටර්නේටරේ මූලධර්ම යටතේ තියෙන්නේ අර ඩයිනමෝක අපි දන්නවා ධාරාව ප්‍රේරණය වෙන දඟරේ තමයි කරකෙන්නේ නේ. මතකයි අපි ගිය සතිය ඉගෙන ගත්තා ධාරාව පේරණය වෙන දඟරේ කැරකෙනවා චුම්බකේ නිශ්චලව තියෙනවා. නමුත් ඕල්ටර්නේටරේගේ අනිත් පැත්ත ඕල්ටර්නේටරේ සිද්ධ වෙන්නේ ධාරාව පේරණය වෙන දඟරේ නිශ්චලයි. මේ තියෙන්නේ චුම්බකේ තමයි කැරකෙන්නේ මෙන්න මැග්නට් එක. මේ තියෙන්නේ දුර ඕල්ටර්නේටරේ ක්‍රියාවලිය බලන්න ඔන්න ඔය විදිහට චුම්බකේ කැරකෙනවා. චුම්බකේ කැරකෙනකොට දෙපැත්ත මාරු වෙමින් ධාරාව පේරණය වෙනවා මෙන්න මේ දඟරේ. මෙතන තියෙන තනි දඟරයක් පේනවනේ. මේක සිංගල් ෆේස්. මේ වගේ එකක් අපි කියන්නේ සිංගල් ෆේස්
generator එක. නමුත් alternator කියන්නේ 3 phase එකක්. අපි 3 phase generator එකක් වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරමු. මේකෙන් පස්සේ කොහොමද 3 phase වෙන්නේ කියලා. ඉතින් මේකේ හැදෙන ධාරාව කොයි වගේද? දැන් ඔය සාමාන්‍ය විදුලි ජනකයක හැදෙන ධාරාව තමයි ඔය කියන්නේ. මේ වගේ අපිට ඔසිලෝස්කෝප් එකකින් බලා ගන්න පුළුවන්. හැදෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් මේකේ ඉන්නේ. ඩයිනමෝ එකේ ඉන්නේ තරල ධාරාවක් නේ. ඉතින් අපි මේක ඇඳාම් පස්සේ ඕල්ටර්නේටරය මෙන්න මේ වගේ මම පෙන්නන්නම් ඇඳලා ඉස්සෙල්ලා අපි ගත්තට පස්සේ පොඩි සරල එකක් ඕගොල්ලෝ අතහන් කරගන්න මම දාලා තියෙන ටියුට් එකට අමතරව මේ ටික කරන්න යන්නේ. මම පෙන්නන්න ඇඳපු එකක්ම ගන්නම් මම අදින් නැතුව ඇඳපු එකක් කරගන්නම් ඕල්ටර්නේටරේ කනේ අපි අඳලා ගමු මේ විදිහය. අපි ගත්තාන් පස්සේ මේ වගේ හිතන්න දැන් සරලව අපි මෙන්න මෙහෙම මේ තියෙන්නේ දඟරයක්. මෙහෙම දඟරයක් තියෙනවා. තණ්හායක දඟරයක්. මේ දඟරයට මෙතනට හයි කරලා තියෙනවා අපි හිතන්නකෝ බල්බ් එකක්. මෙතන බල්බ් එකක් හයි කරලා තියෙනවා. මේ බල්බ් එක පත්තු වෙනවා. මෙතන කාන්දම් කෑල්ලක් බ්‍රමණය වෙනවා. චුම්බකයක් භ්‍රමණය වෙනවා. මැග්නට් එකක් භ්‍රමණය වෙනවා. මොන කාන්දම් කෑල්ල. මේ කාන්දම් කෑල්ල භ්‍රමණය වෙනකොට මේකේ හැදෙන බල රේඛා මෙහෙමනේ. මොන හෝ චුම්බක බල රේඛා හැදෙන. මේ විදිහේ චුම්බක බල රේඛා හැදෙන. මේක සරලව අපි හිතන්නකෝ. මොන හෝ ගත්තම මේ කාන්දම් කෑල්ලේ තු තියෙන නෝත් පෝල් එකයි සවුත් පෝල් එකයි මේක භ්‍රමණය වෙනවා කරකිනවා. ඒතුළු මෙයාගේ හැදෙන ධාරාව මෙන්න මේ විදිහේ. අපි ගත්තොත් එහෙම මේක මෙන්න මෙහෙම ධාරාවක් තමයි හැදෙන්නේ. මොනවා මේක ප්‍රත්‍යාවර්ත තරංගයක් හැදෙන එක වටයක්. මේ චුම්බකය එක වටයක් භ්‍රමණය වෙනකොට හැදෙන්නේ මෙන්න මේ වගේ එකක්. මේක අපි කියන ප්‍රත්‍යාවර්ත තරංගයක් කියලා. මේක ධන අර්ධ තරංගය. ඒ වගේම මේක ඍණ අර්ධ තරංගය. මොනවාම තරංග භාගේ භාගය ගත්තාම පස්සේ ධන අර්ධ තරංගය ඍණ අර්ධ තරංගය කියලා කියනවා අපි. රයිට්. මේකේ මේ ධන අර්ධ තරංගයේ හැදෙන්නේ එක ද්‍රවයකට. අපි හිතමු උදාහරණයක් වශයෙන් නෝත් පෝල් එකට කියලා. මෙන්න මේ දඟරයට නෝත් පෝල් එක නැත්තම් උත්තර ද්‍රවය ළඟා වෙන විට මේක හැදෙනවා. මෙන්න දක්ෂින ද්‍රවයේ ළඟා වෙන විට සවුත් පෝල් එක හැදෙනකොට මොකද අනිත් පැත්ත? ඒ කියන්නේ මේ දඟරයට මේ චුම්බකයේ ද්‍රවීයතාවයේ මාරුවෙන් මාරුවට ළඟා වීම නිසා තමයි මෙහෙම තරංගයක් හැදෙන්නේ. එතකොට මේක එක වටයක් කරගෙන චුම්බක එක වටයක් කරගෙනකොට අන්තක 360ක්. මෙතන අන්තක බිඳුවයි මෙතන දෙන උරාන්තක 360යි. අන්තක 360ක් ප්‍රමණය වෙනකොට මෙන්න මේ තරංගයක් හැදෙනවා. මේ වගේ එකට අපි කියන පූර්ණ තරංගයක් කියලා. හර්ට්ස් එකක්. මේ අපි මේකේ දඟර දෙකක් දෙපැත්තෙන් තියමු. දැන් ওই පළවෙනි අවස්ථාව. මේක බලන්නකෝ එක අවස්ථාවක් අපි ඔය ඉගෙන ගත්තේ. ඔන්න එක අවස්ථාවක්. මේක පළවෙනි අවස්ථාව අපි තව එකක් ගමු. මෙන්න මේ වගේ බලන්නකො මෙතනින් මම යටින් අදින්නම්. මේකේ දඟර දෙකක් චුම්බකේ මෙහෙම තියෙද්දි ඔන්න චුම්බකේ නෝත් පෝල් එකයි සවුත් පෝල් එකයි මෙයාගේ බල රේඛා තියෙනවා මේ විදිහට. අරක වගේම ඔන්න ඔය වගේ බල රේඛා තියෙනවා. ඒකට මේකේ මේ පැත්තෙන් එක දඟරයක් තියෙනවා. දඟර දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ? මෙතනින් එක දඟරයක් තියෙනවා. මෙතනට බල්බ් එකක් දානවා අපි. ඒකට මේ බල්බ් එක පත් වෙනවා. මේ පැත්තෙන් තව දඟරයක් තියෙනවා. මේ පැත්තෙන් තවත් දඟරයක් තියෙනවා.
නෝම් එහෙනම් මෙතනටත් බල්බ් එකක් දැම්මොත් මේකත් පත්තු වෙනවා ඔය දෙකම පත්තු වෙනවා එතකොට මේ දෙකේ ඇති වෙන තරංගෙ කොයි වගේ එකක්ද මේකේ ඇති වෙන තරංගෙ මොන වගේ එකක්ද අපි තේරුම් ගන්න බලන්න මේකේ ඇති වෙන තරංගය දැන් මේ උඩේක ඇති වෙන තරංගෙ මෙහෙම එකක් මෙයාගේ කොහොම එකක්ද මෙයාගේ හැදෙන තරංගය කොහොම එකක්ද දෙක මාරුවෙන් මාරුවට මෙතෙන් දෙනකොට අන්තක 360යි අන්තර 360ක් භ්‍රමණය වෙනකොට තරංග දෙකක් හැදෙනවා කොහොමද අපි ගමු මේ දඟර දෙක මේ ඒ දඟරය මේක බී දඟරය කියලා ගත්තොත් මෙන්න මෙහෙම එකක් මෙහෙම වෙනකොට තව එකක් අනිත් පැත්තට ප්‍රේරණය වෙනවා කොහොමද මෙතන මෙන්න මෙහෙම එකක් ඔන්නම දඟරය දෙන්නගේ එක්කෙනෙක්ගේ ධනාර්ථ තරංගය වෙනකොට අනිත් එක්කෙනාගේ ඍණාර්ථ තරංගය මොකද හේතුව මේ ද්‍රව දෙක මාරුවෙන් මාරුවට තියෙන නිසා මේ ඒ දඟරේට තියෙන්නේ නෝත් පෝල් එක බී දඟරේට තියෙන්නේ සවුත් පෝල් එක උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවය ද්‍රව දෙක මාරු වෙච්ච නිසා ධාරාව ප්‍රේරණය වෙන්නේ විරුද්ධ දිශාවන්ට ඒ දඟරේ එක පැත්තකට යනකොට බී දඟරේ අනිත් පැත්ත ඉතින් මේක අපි හඳුන්වනවා දෙකලා ජනකයක් කියලා ටූ ෆේස් මේක අපි හඳුන්වනවා ටූ ෆේස් ජෙනරේටර් එකක් කියලා ටූ ෆේස් එකක් එහෙනම් මේක මොකද්ද මේක සිංගල් ෆේස් එකක් සිංගල් ෆේස් ජනකයක් සිංගල් ෆේස් ජෙනරේටර් එකක් මේක ටූ ෆේස් ජෙනරේටර් එකක් ඊළඟට අපි බලමු කොහොමද 3 ෆේස් ජෙනරේටරයක් කියන්නේ දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති කොහොමද 3 ෆේස් වෙන්නේ කියලා මේක අපි මෙහෙමම කොටු කරලා අයින් කරමු මෙතනින් ඔන්නම කරලා අර ටියුට් එකේ නෑ ඕගොල්ලන්ට ඕන නම් ওই ටික සටහන් කරගන්න පුළුවන් ওই ටික ටියුට් එකේ දීලා නෑ ඊට පස්සේ අපි යන්නේ 3 ෆේස් ජනකයක් ගැන කතා කරමු මෙන්න 3 ෆේස් එක කොහොමද වෙන්නේ දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති 3 ෆේස් එකක් වෙන්නේ මෙන්න මේ මැකල මෙන්න තියෙන චුම්බකය මෙන්න චුම්බකය නෝත් පෝල් එකයි සවුත් පෝල් එකයි මේකේ චුම්බක බල රේඛා තියෙනවා මේකේ අංශක 120ක පරතරයකින් අංශක 120ක පරතරයකින් මම වෙනත් වර්ණයකින් අඳින්නම් අංශක 120ක් මෙන්න මෙහෙම ගත්තොත් අන්තක 120ක් වගත් එතකොට මේ අන්තක 120න් දඟර 3ක් පිහිටවනවා මෙතන එකක් මෙතන එකයි මෙතන තව එකක් මෙතන තවත් එකක් ඔන්නෝම දඟර 3ක් පිහිටවනවා දැන් මේ දඟර 3ට අපි තව ටිකක් අපි ළඟට ගමු මේ දඟරේ මෙතන දඟර 3ක් පිහිටෙව්වා දැන් මේකට බල්බ් එකක් දානවා මෙතනටත් බල්බ් එකක් දානවා මේකටත් බල්බ් එකක් දානවා මේ බල්බ් තුනම දැන් එකවර නෙවෙයි පත්තු වෙන්නේ මාරුවෙන් මාරුවට අපි මේ වගේ එකට කියනවා දෙකලා ජනකයක් කියලා ත්‍රී ෆේස් ජෙනරේටර් ඔන්න දැන් මේ චුම්බකය මම මේකේ චුම්බක බල රේඛා අඳින්න පැහැදිලි වෙන නිසා දැන් බ්‍රේමණය වෙනකොට අන්තක 120 කෝණ වලින් මේකේ ධාරාව පේරණ වෙනවා එහෙනම් මෙයාගේ පේරණ වෙන ධාරාව කොයි වගේ එකක්ද කියලා බලමු මෙන්න මෙහෙම එකක් මෙන්න සත්තාරයේ අන්තක 360ක් බ්‍රේමණය වෙනකොට මොකද වෙන්නේ මෙයාගේ පේරණ වෙන ධාරාව අපි ගමු මෙන්න ෆේස් 3 එක ෆේස් එකක් මෙන්න මෙහෙම පේරණ වෙනවා ඔන්න එක ෆේස් එකක් ඒ වගේම තව එකක් ගන්නම් මම තව ෆේස් එකක් ගත්තොත් මෙන්න මේක 3ට බෙදුනම හරියටම මෙන්න මේ වගේ මෙතනින් එකක් පටන් ගන්නවා මෙතනින් පටන් ගත්ත එක මෙහෙම යනවා ඔය පැත්තට අනිත් පැත්තට නේ මේකෙන් පටන් ගන්න එකක් ඒක පළවෙනි කට්ටේ දෙවෙනි කට්ටේ මේක මෙහෙම ඇවිල්ලා ඔන්නෝම යනවා මේක මේ පැත්තට යනවා මේ ඒක මෙයාගේ පටන් ගන්න එක මෙන්න මේ විදිහේ
දැන් අපි පාට එකම පාටෙන් මන් දෙකක් කැන්දි ඒක වෙනස් කරමු පාට අපි එකක් අඳිමු නිල් පාටෙන් දෙකක් තියෙනවානේ එකක් කළු පාට දාන්නම්කෝ මොන විදිහේ පේස් තුන වැඩ කරනවා එකක් අඩු වීගෙන යනකොට තව එකක් වැඩි වීගෙන යනවා අන්න මේ විදිහ ඔය විදිහ බලන්න ඔක මම පෙන්නන්නම් ඔයගලන්ට ඔයිට වැඩි පැහැදිලි එකක් තියෙනවා අඳපු එකක් ඒතුළු ඒක අන්තක එකදී විශ්තෙන් එකදී විතර තමයි ওই ධාරාව පේරණේ වීම සිද්ධ වෙන්නේ. පැහැදිලි නේද? ඉතින් ඕක තමයි සාමාන්‍ය වෙන්නේ දෙකලා ජනකයක් කියන්නේ ওই විදිහ එකක්. ඉතින් පේස් තුනක් තියෙනවා මෙතන ඩගර තුන. මේ ඩගර තුනෙන් දැන් බලන්නකෝ මේ ජනකය මෙන්න මෙහෙම වෙනකොට. මේ චුම්බකය හැරෙන්න පුළුවන් එක එක පැතිවලටනේ. මේක මෙහෙම හැරෙන්න පුළුවන්. කොහොම තියෙන එක මේක කරගෙන පුළුවන් වටේ මේ චුම්බකයට වටේ කරගෙන පුළුවන් නේ මේක එහාට මෙහාට කරගෙනකට මේක වටේ කරගෙනකට මේක කරකවන්න අමාරු දැන් මේ සොෆ්ට්වෙයාර් එකෙන් මේක වටේ කරගෙනව කවුමුට කරගෙනකට මොකද වෙන්නේ ධාරාව පේරණ වෙනවා මේක දැන් මෙතන නෝත් පෝල් එක සවුත් පෝල් එක මේ අපි ගමු මේක x y z කියලා ගත්තොත් මෙන්න කොළ පාට එක්කෙනා x දඟරේ ධාරාව නිල් පාට එක්කෙනා y දඟරේ ධාරාව කළු පාට එක්කෙනා z දඟරේ ධාරාව එහෙනම් එක්කෙනෙක්ගේ අඩු වීගෙන යනකොට අනිත් එක්කෙනාගේ වැඩි වීගෙන යනවා මම ඕකට ගන්නම් වෙනස් එකක් මේ ටික මම හිතන්නේ පැහැදිලි මම මකනවා පැහැදිලි නැත්නම් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේකට අදාළව ඕන කෙනෙක් අහන්න ගැටලුවක් නෑ. ඉතින් මම උත්තර දෙන්නම්. අපි මම ගන්න වෙනත් වේව් ෆෝම් එකක් ඔය වගේ. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන මේ තියෙන්නේ මේක අපි ගත්තොත් එම PPS ජෙනරේටර් එක වේව් එකක් තමයි ඔය තියෙන්නේ. දැන් මේක ඔයගොල්ලන්ට පැහැදිලි. දැන් බලන්න අපි අර XY Z කියලා ගත්ත දඟර තුන තමයි මේ තියෙන්නේ වර්ණ තුන. ඒතුරු බලන්න මෙයාගේ උපරිමයක මේ නිල් පාට දඟරේ උපරිම වෙනකොට මොකද වෙන්නේ? කහ පාට එක්කෙනා ඍණ පැත්තට වැඩි වීගෙන යනවා. රතු පාට එක්කෙනා ඍණ සිට අඩු වීගෙන යනවා. මේ අඩු වෙනවා. බිංදුව දක්වා අඩු වෙනවා. මෙතන බිංදුවට එනවා ඕනේ. ඒ වගේම තමයි රතු පාට එක්කෙනා උපරිම වෙනකොට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අනිත් එක්කෙනාගේ නිල් පාට එක්කෙනා අඩු වැඩි වීගෙන යනවා. කහ පාට එක්කන අඩු වීගෙන යනවා. ඔය විදිහේ. ඩගර තුනේ වොන්නොම අන්ත 120 20 පරතර වලින් තමයි පිහිටලා තියෙන්නේ. ඒක උදේට මෙතන අන්ත 120යි 240යි මෙතනට 180. 120 20 ගත්තාන් පස්සේ වොන්නොම අන්තක 60න් 60ට පිහිටෙනවා මේ තුන් දෙනාගේ. පැහැදිලි? රයිට්. තේරුම් නැත්නම් අහන කවුරු හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔය PPS ජනකයක හැදෙන ප්‍රත්‍යාවර්ත ධාරාව තමයි අපි ඔය පෙන්නේ. ඊළඟට මේක අපි බලමු තවත් ක්‍රමයකට මෙන්න මෙහෙම කරනවා දැන් එක දඟරයක් තියෙනවා මෙතන. අර ගැටලුවක්ද කාට හරි? නැහැ. අර වගේම මම ආයෙත් විදියකට දැන් වෙනසක් කරන බලන්නක මොකද කරන්න කියලා මෙතන දඟරේ තියෙනවා අර චුම්බකයේ අඳිනවා චුම්බකයේ ද්‍රව හතරක් තියෙන එකක් දානවා කලින් තිබ්බ ද්‍රව දෙකක් නේ දැන් දානවා ද්‍රව හතරක් තියෙන එකක් බැලන්ස් කරගන්න මෙන්න මෙහෙම ද්‍රව හතරක් තියෙන චුම්බකයක් දානවා දැන් මෙතන මේක නෝත් මේකත් නෝත් එහෙම තමයි පිහිටන්නේ මේක සවුත් දැන් මොකද වෙන්නේ දැන් චුම්බක බල රේඛ මෙන්න මෙහෙමයි නෝත් පෝල් එකෙන් තමයි සාමාන්‍ය චුම්බක බල රේඛ පිට වෙන්නේ එළියට එන්නේ මේවා මෙහෙම ඇවිල්ලා මේකට එනවා මේකෙන් ඇවිල්ලා මේකට එනවා නෝත් පෝල් එකෙන් සවුත් මෙතන නෝත් පෝල් එකෙන්
මේක නෝත් පෝල් එක. එතන H වගේ තියෙන්නේ. මේක නෝත්. නෝත් පෝල් එකේ සිට මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට එනවා මේකට එනවා. මේක ඉතින් විශාල බල බල රේඛා ප්‍රමාණයක් මෙන්න මේක. මේ විදිහේ මේක කැපිගෙන ඔන්නම් බල රේඛා යනවා. දැන් දැන් මොකද වෙන්නේ? දැන් මෙයාගේ හැදෙන තරංගය කොයි වගේ එකක්ද? මේකේ හැදෙන තරංගය දැන් ඉස්සර හැදුනේ අන්තක 360කට එක තරංගයයිනේ හැදුනේ. දැන් 360ක් තුලදී අන්තක 360ක් තුලදී තරංග දෙකක් හැදෙනවා. මොකද චුම්බකයේ ද්‍රව්‍යතාවය වැඩි වෙනකොට මෙන්න මෙහෙම වෙනවා. චුම්බකයේ ද්‍රව ගාන වැඩි වෙනකොට මෙන්න මේ විදිහේ එකක් හැදෙනවා. මෙතන එකක් මේකේ තව එකක්. ඔන්නඔහොම තරංග දෙකක් හැදෙනවා. පූර්ණ තරංග මේ වගේ ධන අර්ධ තරංග දෙකක් ඍණ අර්ධ තරංග දෙකක්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අපි දන්නවා මේකේ ද්‍රව ගාන වැඩි වෙන්න සංඛ්‍යාතේ වැඩි වෙනවා. දඟර ගාන වැඩි වෙන්න කලා ගාන වැඩි වෙනවා. එහෙනම් මෙතන කලා එකයි කලා එකයි තරංග දෙකක්. තරංග දෙකක්. මේකේ තරංග දෙකක් තියෙනවා. පැහැදිලි? ඔය වගේම දැන් මේකට අපි තවත් වැඩි කරන්න පුළුවන්. චුම්බකයේ අපි මෙන්න මෙහෙම කරනවා. චුම්බකයේ තියෙන ද්‍රව ගාන ගොඩක් වැඩි කරනවා. මෙන්න මෙහෙම එකක් දැම්මොත් එමු. බලන්නකො මොකද වෙන්නේ කියලා. මෙහෙම එකක් දාලා. මෙහෙම එකක් දාලා. ඔන්නම දාලා මේකේ දැන් ද්‍රව මෙන්න මේ විදිහට දාන්න පුළුවන් අපිට මෙතන. ගත්තොත්ම උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. නෝත් පෝල් සවුත් පෝල් නෝත් පෝල් සවුත් පෝල් හොම වෙනවා. දැන් දඟර අර වගේම වටේ දඟර තුනක් හිටවන්න පුළුවන් මේකේ. එහෙමනම් ඕල්ටර්නේටර් එකක් කියන්නේ මෙන්න මේ වගේ. දැන් මොකද වෙන්නේ? මෙතෙන් ටයි කරනවා. ඔන්න එක දඟරය. දැන් මොකද වෙන්නේ? දැන් අපි දන්නවා මෙතන ද්‍රව හතරක් තිබ්බම තරංග දෙකක්. එහෙනම් මේකේ තියෙන ද්‍රව ඔක්කොම කීයද? 1යි 2යි 3යි. එතකොට 1යි 2යි 3යි 4ක් නේ. ද්‍රව යුගල හතරක්. මෙතන යුගල දෙකයි. යුගල දෙකක් තියෙනකොට තරංග දෙකයි. යුගල හතරක් තිබුණොත් තරංග හතරක්. එහෙනම් මේකෙදි හැදෙන තරංගය කොහොම එකක්ද? මේකෙදි හැදෙන තරංගය ද්‍රව ගාන වැඩි වෙන්න හැදෙන තරංගය මෙන්න මේ විදිහක. මේකේ හැදෙන තරංගය අන්තක 360කදී මේකේ තරංග හතරක්. මෙතන යුගල හතරක්. එහෙනම් මේකෙදි හැදෙනවා හතරක් හැදෙනවා තරංග. මෙන්න මෙහෙම එකක්. මෙතන 1යි 2යි 3යි 4යි. ඔන්නෝම එකක් හැදෙනවා. මේක ටිකක් zoom කරත් ඔයගොල්ලන්ට දැන් මෙතන ඉඳ මම තව ටිකක් ඕනනම් ලොකු කරලා අඳින්න පුළුවන්. ඔයගොල්ලන්ට පැහැදිලි මදි නම් මේක දිගට ගත්තොත් මේ විදිහේ මේකේ තරංග හතරක් හැදෙනවා. මෙතනදී මෙන්න මේ විදිහේ 1යි 2යි 3යි 4යි. ඔන්නෝම තරංගයක් හැදෙනවා. මේ දඟරේ තුල මේ පැත්තෙන් තව දඟරයක් තිබ්බොත් ඒ දඟරේත් හැදෙනවා මෙහෙම එකක්. මේ පැත්තෙන් තව එකක් තිබ්බොත් මේකෙත් හැදෙනවා. එහෙනම් මේ එක වටයක් තුල ද්‍යාන්තක 360ක් තුල මෙයාව කරකෙන එක වටයකදී තමයි ඔහොම එකක් හැදෙන්නේ. එහෙනම් අපි
තෙකලා ජනකයක දැන් තියෙන වාතය ඔන්නඔහොම එකක් එතකොට ඕල්ටර්නේටර් එක තියෙන ද්‍රව ගාන ගොඩක් වැඩි මම පෙන්නන්නම් ඕගොල්ලන්ට ඕල්ටර්නේටර් එක මැද තියෙන චුම්බකය සමහර අය මම හිතන්නේ දන්නවා දැන් මගේ ළඟ තියෙනවා මෙතන ඕල්ටර්නේටර් එක ටිකක් උස්සන්න අමාරු මම කැමරාව පාත් කරලා හරවන්න මේසේ උඩට එතකොට ඕගොල්ලන්ට දකින්න පුළුවන් පේනවා ඇති ඕගොල්ලන්ට දැන් ඕල්ටර්නේටර් එකක් මයි ගාව තියෙන මේ ගලෝප් එකක් මේක මේකේ කොයිල් එක විතරක් මම ගන්නවා මේ තියෙන්නේ ස්ටේටර් කොයිල් එක මේකේ තමයි ධාරාව ප්‍රේරණය වෙන්නේ පැහැදිලි මෙන්න ධාරාව ප්‍රේරණය වෙන දඟරේ මේකේ ෆේස් 3 මෙතනින් තියෙනවා දැන් ඕගොල්ලන්ට මේක පැහැදිලි නැහැ මම තව ගලෝප් එකක් ගන්නවා මෙන්න ස්ටේටර් කොයිල් එක ධාරාව ප්‍රේරණය වෙන දඟරේ මේ දඟරේ අග්‍ර තුනක් පේස් තුනක් තියෙන එකක් කැඩිලා දැන් එක පේස් එකක් දෙකයි ඕගොල්ලන්ට පේන්න තියෙන්නේ පේනවද පේස් මම හිතන්නේ පැහැදිලි ඇති මෙතන දෙකක් තියෙනවා අනිත් එක කැඩිලා මෙන්න තියෙනවා මෙතන නියුට්‍රල් පොයින්ට් එක මේකේ තියෙන්නේ ස්ටාර් කනෙක්ෂන් එකක් එහෙනම් මම කියලා දෙන්නම් මොකද ස්ටාර් කනෙක්ෂන් කියන්නේ කියලා මෙතන නියුට්‍රල් පොයින්ට් එක උදාසීන අග්‍රේ 3 පේස් වුණාන් පස්සේ අපි දන්නවා සාමාන්‍ය 3 පේස් ජනකයක තියෙනවා වයර් හතරක්. ඔයගොල්ලෝ දන්න පාරේ දැන් ඔයගොල්ලන්ගේ ගෙවල් ළඟ පාරේ එනවා වයර් හතරක් තියෙනවා. මෙන්න මේ විදිහේ පාරේ වයර් හතරක් තියෙනවානේ. ඒතුළු මේ වයර් හතර මෙන්න මේ වගේ. මෙහෙම වයර් හතරක් තියෙනවා. ඒක තෙකලා. ඔන්න පේස් තුන මෙන්න යටින්ම තියෙන එකන නියුට්‍රල් එක. එහෙනම් මේවා අපි හඳුන්වනවා සාමාන්‍යයෙන් කොහොමද මේක L1 L2 L3 L මේක න්‍යූට්‍රල් ඔය විදිහේ එහෙනම් මේක හැදිලා තියෙන්නේ කොහෙන්ද මේක එන්නේ ට්‍රාන්ස්ෆෝමරේ තියෙන මෙන්න මෙහෙම කනෙක්ෂන් එකෙන් තමයි එන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ දඟර උතර තියෙන්නේ මෙන්න මේ විදිහට ඔන්න ඔහම මෙහෙම උතලා මේ දඟර තුන තමයි මෙතනින් එන්නේ මේවා තමයි මේ L1 L2 L3 කියලා එන්නේ මේක මෙතනින් එනවා මේකෙන් මේක එනවා මේක මෙතනින් එනවා එහෙනම් මෙයාව කවුද ඉතුරු වෙන එක නා මේ මැද තියෙන අග්‍රයෙන් එනවා මෙහෙම ඇවිල්ලා මෙන්න න්‍යූට්‍රල් එක මේකම තමයි භූගත කරලා තියෙන්නේ පොළොවට භූගත කරලා තියෙන්නේ දැන් මොන විදියට තියෙනවා දැන් මෙතන ඉඳලා මිනිහෙක් ඇල්ලුවොත් මේක මෙහෙම ඉඳලා දැන් කරන්ට් එක වදිනවා මේක ඇල්ලුවොත් මොකද වෙන්නේ මෙයාගේ ඇඟ හරහා යනවා කරන්ට් එක මෙන්න මෙහෙම ගිහිල්ලා පොළොව හරහා ගිහිල්ලා කොහොම ගිහිල්ලා මේක මෙතනින් සම්පූර්ණ වෙනවා ඒක තමයි කරන්ට් එක වදින්නේ මෙයාට ඇල්ලුව නමුත් මෙයා සපතු දෙකක් දාලා හිටියොත් එම මෙයා සපතු දෙකක් දාලා හිටියොත් එයාට කරන්ට් එක වදින්නේ නැහැ එතකොට කොහොමද වෙන්නේ එතකොට මෙයාට කිසි ප්‍රශ්නයක් නැහැ පැහැදිලි ඔන්න ඔය විදිහට තෙකලා ජනකයක් කියන්නේ ත්‍රී පේස් කියන්නේ මෙන්න මේ වයර් හතරක් තියෙන එක එහෙනම් ජනකයකත් ත්‍රී පේස් කියලා කියන්නේ වයර් හතරක් තියෙන එක රයිට් අපි අන් දැන් ටියුට් එකට පැහැදිලි මම කියන්නේ මූලික මූලධර්ම ටික මම ඔයක පැහැදිලි කරේ මොනවා හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න පුළුවන් රයිට් මොකක් හරි පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න අපි යම් මෙන්න ඕල්ටර්නේටරේ මූලික කොටස් ටික දැන් එතකොට මේ තියෙන දේවල් ටික ගැන තේරුම් ගන්න මෙන්න තියෙනවා මේකේ කොටස් ටික අපි අඳුනාගමු දැන් දන්නවා මෙතන මේ කෝර් එක තියෙන්නේ මේ තියෙන්නේ මේ කොටස තමයි ස්ටේටරේ මම අර ඕගොල්ලන්ට පෙන්නුවේ මේක මේක තමයි ධාරාව පේරණය වෙන දඟරේ තෙකලා ධාරාව පේරණය වෙන්නේ මේකේ
ඊට පස්සේ මේක ඇතුළත කැරකෙනවා මොකද්ද මෙන්න මේ කොටස මේක තමයි චුම්බකය බලන්න මේක චුම්බකය මෙන්න මෙහෙම කැරකෙනවා මේකේ තියෙන ද්‍රව ඔක්කොම 1යි 2යි 3යි 4යි 5ක් ඒ කියන්නේ 6ක් තියෙනවා ද්‍රව යුගල 6ක් තියෙනවා මේකේ ද්‍රව යුගල 6ක් වටේට මෙන්න මේ විදිහේ පේනවා ඔගොල්ලන්ට පැහැදිලි ඇති ද්‍රව යුගල 6ක් තියෙනවා දෙපැත්තට දාලා ඇඟිලි වගේ ඔය තියෙන්නේ එකක් උත්තර ද්‍රවය අනිත් එක දක්ෂිණ ද්‍රවය මේක කැරකෙන්නේ අර ස්ටේටරය ඇතුලේ තමයි මේක තියෙන්නේ මේක තමයි චුම්බකය රයිට් ඕල්ටර්නේටරේ චුම්බකය මම ඔය කියන්නේ ඕකට අපි කියන ෆීල් කොයිල් එක කියලා ක්ෂේත්‍ර දඟරේ ෆීල් රොටර් එක මෙන්න ස්ටේටරය මේකේ තමයි පේන්න වෙන්නේ ධාරාව මෙතන ඔය විදිහට එතකොට මේ තියෙන්නේ මම හරි ඉස්සර ගලවලා පෙන්න අපි එක පේස් එකක් කැඩිලා මෙතන පේනවා 3 පේස් කනෙක්ෂන් එක පේනවනේ අර දඟල තුනම එකතු වෙච්ච තැන ස්ටාර් කනෙක්ෂන් එක හරි එතකොට මේකේ දඟල සම්බන්ධ වීම පිළිබඳව අපි ඉස්සරහට කතා කරනවා රයිට් ඊළඟට අපි ගත්තට පස්සේ මේ තියෙන්නේ ඔය රොටර් එක හැදිලා තියෙන විදිය භ්‍රමකේ හැදිලා තියෙන විදිය මෙන්න මේ මැද තියෙන කොයිල් එක ඒක යකඩ කොටසක තමයි උතල තියෙන්නේ මේක ගැනයි ඔය කියන්නේ පේනවා ඔයගොල්ලන්ට මේ කැලිටි එක මේ දෙපැත්තේ තියෙන මේවට අපි කියනවා පෝල් ෂූ කියලා පෝල් ෂූ නැත්නම් ද්‍රව චුම්බක ද්‍රව කියලා ඔය ලියලා තියෙන්නේ චුම්බක ද්‍රව කියන්නේ ඔකට ඉංග්‍රීසියෙන් කියනවා පෝල් ෂූ කියලා පෝල් ෂූ SHOE පෝල් ෂූ චුම්බක ද්‍රව මේක තමයි චුම්බක දඟරේ අපි කියන ෆීල් කොයිල් එක කියලා ෆීල් කොයිල් එක මේක ෂාප්ට් එක දිශාව කියන්නේ ෂාප්ට් එක මෙතන තියෙනවා ස්ලිප් රින් කෝ ස්ලිප් රින් මම පෙන්නන්නම් මෙන්න ස්ලිප් රින් මේකේ තියෙනවා බලන්න මෙතන ඕගොල්ලන්ට පේන වලලු වලලු තුනක් තියෙනවා 1යි 2යි 3යි මේ මුලින්ම තියෙන මෙයාව රේසර් එකේ මේ තියෙන්නේ බෙයරින් එක මේ තියෙන ස්ලිප් රින් දෙක මේ ස්ලිප් රින් දෙකට සම්බන්ධයි මේ කොයිල් එකේ අග්‍ර දෙක දෙපැත්තෙන් මෙතනින් පේනවා එක කොයිල් එකක් මෙතනින් අනිත් එක අනිත් පැත්තෙන් එතකොට මේකට මෙතනට කාබන් රෂ් එකක් සම්බන්ධ කරලා සැපේ මුදුන්නම් මේ දෙන්නට මෙයාව චුම්බකත්වයට පත් වෙනවා මේක විද්‍යුත් චුම්බකයක් වෙනවා විශාල චුම්බකයක් හරියට වතුර මලක් වගේ මේක වටේම චුම්බකත්වයක් ඇති වෙනවා විශාල චුම්බක එතකොට ද්‍රව 12ක් තියෙනවනේ මේකේ යුගල 6ක් තියෙනවා එහෙනම් චුම්බක පද්ධති 6ක් ඇති වෙනවා මේක තුල විශාල චුම්බකයක් සාමාන්‍යයෙන් මේකට කරන්ට් එක දුන්නට පස්සේ කිලෝ 7-8ක බරක් මේකේ අලවල ගන්න පුළුවන් තරම් ප්‍රබල චුම්බකයක් වෙනවා මේ ලොකු චුම්බකයක්. ඒකෙන් ඒකෙන් තමයි ධාරාව පේන්නේ කරන්නේ. ඒක මේ තියෙන්නේ ওই කියන ද්‍රව පළු දෙක තමයි මේ දෙන්න. මේක එකක් මේ අනිත් එක. එහෙනම් මැද තියෙනවා ශේෂ්ඨ දඟරේ ෆීල් කොයිල් එක. එහෙනම් ෆීල් කොයිල් එකට කරන්ට් එක දුන්නම මේ පළු දෙක චුම්බකත්වයට පත් වෙනවා. ඒතුර මෙතන තියෙන්නේ මේ දඟරේ දෙකලවර මේ තියෙන්නේ එක දඟර එකක් මෙතන සම්බන්ධයි අනිත් එක මේ තියෙන්නේ මේක මෙහෙම ගිහලා මෙතන සම්බන්ධයි එහෙනම් මේ අග්‍ර දෙකට දැන් මෙතනට කාබන් රස් දෙකක් දාලා කරන්ට් එක දෙනවා මෙතනට එකකට දන අනිත් එකට මෙතන කාබන් රස් දෙකක් දාලා දෙනවා රින ඊට පස්සේ මෙයාව මේක දිගේ ගිහිලා මේක මැග්නට් වෙනවා ඉතින් කාබන් රස් දෙක මෙන්න මෙතන තියෙන මේක ඇතුලින් ඉන්නේ බහින්නේ දැන් මෙන්න මේ විදිහටයි තියෙන්නේ මම පෙන්නන්නම් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ මේ තියෙන කාබන් රස් දෙක මෙතන පේනවද කාබන් රස් දෙක මේ කාබන් රස් පැහැදිලි නැත්නම් කියන්න මම වෙනත් ක්‍රමයක් මොකක් හරි ක්‍රමයක් බලමු මෙතන කාබන් රස් දෙක මේක එබුවම එබෙනවා ඇතුළට ඇතුළට එබෙනවා මෙහෙම එබුවම මෙතනින් එතකොට ඇතුලින් එනවා මොකද්ද අර
ස්ලිප් රින් එක මෙතනින් එනවා. මෙතන තියෙන ස්ලිප් රින් එක රේසර් එකත් එක්ක. ඒක කැරකෙනවා මේක ඇතුලේ. මේක තුල. මේ විදිහට මම දාලා පෙන්නන්න. දෙන්නම එකට. Right. Then බලන්න දෙකම එකට දාලා තියෙන්නේ. දැන් මේ පේනවා බලන්න කාබන් බ්‍රෂ් දෙක මෙතන තියෙනවා. ඒ වගේම රේසර් එක මේ තියෙන්නේ. ක්ලිප්පින් දෙක ඇතුලින් තියෙන්නේ. දැන් වටේට තියෙනවා රෙක්ටිෆයර් එක. මේක 3 phase ධාරාවක්. මේ 3 phase ධාරාව මොකක්ද කරන්නේ? ඍජුකරණය කරන්න ඕනේ. මොකද වාහනේ තියෙන්නේ සරල ධාරාව, බැටරි ආරෝපණය කරන සරල ධාරාව ඕන. ඒකෙන් දා ඍජුකරණය කරන්න අවශ්‍ය වෙනවා. රයිට්. දැන් ඔය තියෙන ඕල්ටර්නේටරේ රොටර් එක ගැන තමයි අපි කතා කරේ. බ්‍රමකය ගැන. රොටර් එක ඔය විදිහට. ඊට පස්සේ අපි යම් ස්ටේටරේ හැදිලා තියෙන විදිහ ගැන කතා කරමු. මෙන්න ස්ටේටර් එක. මේකට අපි කියනවා ස්ථායුතය කියලා සිංහලෙන් කියනවා, ඉංග්‍රීසියෙන් කියනවා ස්ටේටර් කියලා. ස්ටේටර්. ස්ටේටර් කියලා කියන්නේ. මේක three phase එක. මේ තියෙන phase තුන L1 L2 L3. මේක එතකොට න්‍යූට්‍රල් එක එළියට අරගෙන නැහැ. න්‍යූට්‍රල් එක අස්තෙන් කොහෙන් හරි හංගලා තියෙන. මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් පවතිනවා මේකේ. මේක අපි කියනවා star connection එකක්. නැත්නම් තාරකා සැබඳුම star connection එකක්. star connection තාරක සම්බන්ධතාවයක් නැත්නම් තරු සම්බන්ධය කියලා කියනවා. ඒ වගේම තමයි මේකේ සමහර ඒ වගේ තියෙනවා ඩෙල්ටා කනෙක්ෂන් මෙන්න මේ වගේ. මේ තියෙන දකට තුන. මෙහෙම තිබ්බම අපි කියනවා ඩෙල්ටා කියලා. නැත්නම් මේක හඳුන්වන ජාල සම්බන්ධය කියලා සිංහලෙන් කියනවා. ඩෙල්ටා කනෙක්ෂන් එකක්. ඒතර මේ දඟර තුනක් තියෙනවා අපි කිව්වා අර තුන් පැත්තට තියෙනවායි කියලා. එහෙනම් මේ තුන් දෙනා සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අර තුන් පැත්තට තිබුණ දඟර එකයි මේ පැත්තට එකයි මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. කොහොමනේ අපි කලින් වැන්දේ මුලින්ම. ඒතර මේකේ අග්‍ර තුනක් එකතු වෙනවා. එකයි මේකයි මේකයි එකතු වෙනවා. අන්න න්‍යූට්‍රල් එක. දැන් මේක න්‍යූට්‍රල්. අනිත් තුන තමයි L1 L2 L3 කියලා එළියට ඇවිල්ලා තියෙන මේ ටික. ඔන්න අපි ගත්තාට පස්සේ ඔක ස්ටාර් කනෙක්ෂන් එකක් කියලා කියනවා. ඒතුළු ඩෙල්ටා කනෙක්ෂන් එකක් කියන්නේ කොහොමද? මේකේ මෙන්න මේ වගේ එකක්. දඟර තුන සම්බන්ධ කරන මෙන්න මෙහෙම බලන්න. මෙන්න එකක්. මෙන්න අනිත් එක. මෙන්න අනිත් එක. මෙන්න ඩෙල්ටා කනෙක්ෂන් එක. ඒතුළු මේකේ පේස් තුනක් විතරයි තියෙන්නේ. මේකේ න්‍යූට්‍රල් එකක් නැහැ. උදාසීන එකක් නැහැ. L1 L2 L3 විතරයි තියෙන තුන් පැත්තට. මේක අපි ගත්තොත් එම සම්බන්ධ කරලා තියෙන්නේ මේක A මේක B මේක C කියලා ගත්තොත් මේක සම්බන්ධ වෙනවා A1 B2 B1 C2 C1 A2 ඔන්නෝම සම්බන්ධ වෙනවා. අග්‍ර ටික සම්බන්ධන රටාවක් තියෙනවා. මතක තියාගන්න ලේසි. මේක 3 phase වල ඉන එක ක්‍රමයක්. ඒතුළු මෙතන මේක මෙන්න මෙහෙමයි. හරිද? A1 B2 B1 C2 C1 A2 ඔන්න ඔය විදිහට අග්‍ර ටික සම්බන්ධ. සාමාන්‍ය තෙකලා මෝටර එකත් ඔය විදිහට තමයි සම්බන්ධ. අපි උමු දෙන්නේ මේකෙත් ඒ විදිහට තමයි. මේ දඟර තුනට අනුව මේ සම්බන්ධ වෙලා තියෙන ඉතුරු phase තුනන් නොම එළියට එනවා. right පැහැදිලි ඇති මම හිතන්නේ. පැහැදිලි නැත්නම් අහන්න. මේ දඟර ටික ඔතලා සම්බන්ධ කරලා තියෙන 3 phase එක තමයි ස්ථායුත්වය කියලා තියෙන. මේකේ phase තුනක් තියෙන නිසා ධාරා පීර්ණ වෙනවා. අපි කියන තෙකලා ජනකයක් කියලා. දැන් එළියට එනවා මේකෙන් අග්‍ර තුනක් සහ න්‍යූට්‍රල් එකක් එනවා. සමහර ඒ වගේ ස්ටාර් කනෙක්ෂන් එකක් තිබ්බොත් න්‍යූට්‍රල් එකකුත් එළියට එනවා. මේකේ නම් න්‍යූට්‍රල් එකක් තියෙනවා. මේ තියෙන්නේ න්‍යූට්‍රල් එක එන අවස්ථාව. ඉතින් එනවා න්‍යූට්‍රල් එක. මේක L1 L2 L3 ඔය ටික. හරි. ඊට පස්සේ ඔගේ කනෙක්ෂන් දෙනකොට දෙකක් තියෙනවා. මොනවද කනෙක්ෂන් දෙක? ස්ටා එකයි
delta I right then up yam ilanga kota set right me tiyenne meke hadena dharawa hadena midiya gana kiyanne me menna menna menda tiyena chumbakaya menna paste thuna athi wena vidiya me thundanaage meka ekata ekathu karata passe වට 1යි අන්තක 360ක් තුලදී වට එකක් හැදෙනකොට පේස් තුනක් හැදෙන මේක මේ යටපැත්තේ තියෙන ටික උඩ පැත්තට හරවලා ගන්නවා එතකොට තමයි අපි කියන්නේ මේක සරල ධාරාවක් උණයි කියලා මේ යට ටික ඔක්කොම හරලා ගන්න කොහොමද මෙන්න මේ වගේ මේ තියෙන්නේ ඉතින් මේක මෙහෙම එනවා යට තිබුණ ටික දැන් බලන්න මේකේ මෙන්න මේ කොටට ඇරිලා ආවන් පස්සේ මෙන්න මෙහෙම වෙනවා මේක මෙතනින් ඇවිල්ලා ওই විදිහේ මෙතනින් ඇවිල්ලා ওই විදිහේ ඔන්නම් සම්පූර්ණ මෙතන උඩට එන්නේ මෙන්න මේ වගේ ටිකක් තමයි ඊට පස්සේ එන්නේ මේක තමයි බාහිර පරිපථයට ලැබෙන්නේ right ඕල්ටර්නේටර් එක වෙන සැපියුම පිළිබඳව තමයි ඔය අපි කිව්වේ මෙන්න මේ වගේ වේව් ෆෝම් එකක් තමයි එන්නේ ඊට පස්සේ මේ තමයි මෙතනින්දලා අපි කතා කරන්නේ ඍජුකරණය දැන් ඔය තෙකලා ධාරාව මම ගොඩක් මම හිතන්නේ තේරෙන්නේ නැති කියලා තේරුන්නේ නැත්නම් අහන්න පැහැදිලි කරලා දෙන්නම් මම ඊට පස්සේ මේ තෙකලා ධාරාව ඍජුකරණය කරගන්න ඕන ඍජුකරණය කරගන්නකොට මේකට ඩයෝඩ අවම වශයෙන් 6ක් ඕන සාමාන්‍ය මම හිතන්නේ ඕගොල්ලෝ දන්නවා සිංගල් ෆේස් ඍජුකරණය මම ටිකක් ඒක මුලින් පැහැදිලි කරන්නම් පැහැදිලි කරේ නැත්නම් තේරෙන්නේ නැහැ මම හිතන්නේ ඍජුකරණය කියන්නේ මොකද්ද කියන එක හැමෝම දන්නවද නම් ගැටලුවක් නැහැ මට යන්න පුළුවන් මට පොඩ්ඩක් පුතේ එක එකනම් කියන්න බලන්න මේ සිංගල් ෆේස් ඍජුකරණේ දන්නේ නැති කවුරු හරි ඉන්නවද අපි ගත්තොත් සේතු ඍජුකාරකයක් ගැන ඊට පස්සේ මධ්‍ය සවුනත් ක්‍රමය ගැන ඒව ගැන දන්නේ නැති අය ඉන්නවද නම් පොඩ්ඩක් කියන්න මට සිංගල් ෆේස් සේතු ඍජුකාර දන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න මට නැත්නම් කියන්න මයික් එක ඔන් කරලා ඒ ටික කරන්න ඕනද කරන්න සර් කරන්න දන්නේ රයිට් හරි තෑන්ක් යූ අපි සිංගල් ෆේස් ඍජුකාරණයේදී මෙන්න මෙහෙම එකක් මම ගන්නම් පොඩි තවත් ටියුට් එකක් ගන්න වෙනත් එකක් ඉස්සෙල්ලා සිංගල් ෆේස් ඍජුකරණය ගැන අපි ඉගෙනගෙන ඉමු කොහොමද සිංගල් ෆේස් හරි කරන්න කියලා දැන් ඔය ඕල්ටර්නේටර් එක ඔයගොල්ලන්ට පුළුවන් දැක ගන්න මෙන්න මේ මේ තියෙන්නේ කලර් පින්තූරයක් ගැලවෙර පස්සේ මේ තියෙන ස්ථායුතය මේ තියෙන්නේ බ්‍රමකය ටොටල් මේක බහිනවා මේක ඇතුළට ওই විදිහට අපි එතකොට මේක දැකගත්තට පස්සේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති දින ඕල්ටර්නේටර් සම්පූර්ණ පින්තූරේ මේක තමයි මේ දින ඇතුළත රොටර් එක මෙතන තියෙනවා රොටර් එක මෙන්න මේ ඇඟිලි වගේ තියෙන චුම්බක ද්‍රව මල් වටේට තියෙන ස්ථායුතය තමයි ධාරාව ප්‍රේරණය වෙන්නේ නිශ්චලව තියෙන එකනාග තමයි ධාරාව ප්‍රේරණය වෙන්නේ මේ තියෙන ගලෝප් එක මේ තියෙන ස්ටේටර් කෝර් එක මේකේ තමයි ඔතල තියෙන්නේ මෙන්න ඔතල කනෙක්ෂන් සම්බන්ධ කරන්න කලින් තමයි මේ තියෙන්නේ එතකොට මෙයාගේ බලන්න අර අග්‍ර දෙක දෙක එක තැනට ඇවිල්ලා එහෙනම් මේ ටික එකතු වුණාට පස්සේ මෙතනින් මේක එකතු වෙනවා මේකෙන් මේක එකතු වෙනවා මේකෙන් මේක එකතු වුණාම ඕකේ ඩෙල්ටා කනෙක්ෂන් එක හැදෙනවා අග්‍ර තුනක් කොහොම ඇවිල්ලා එහෙමනම් මේක තමයි කෝර් එක මේකට අපි කියන්නේ ස්ටේටර් කෝර් එක මෙන්න කෝර් එකේ දඟර හිටුවාට පස්සේ ෆේස් තුන හිටුවාට පස්සේ ඔය විදිහට එකක් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒතුළු මේ එතීම පිළිබඳව වෙන මොම් ඉගෙන ගන්න ඕන. මෝටර් වයින්ඩින් වලදී ඔය විදිහට ඊට පස්සේ අපි ඕල්ටර්නේටර් එක කොටස් ටික අපි ඔය ඉගෙන ගත්තේ. තව ඉගත්තර පස්සේ සාමාන්‍ය කොටස් ටික මෙන්න තියෙනවා. මේ තියෙන්නේ පේස් තුන ඇවිල්ලා තියෙන විදිය. ඔන්න පේස් තුන. ස්ථායුතය. ඊට පස්සේ
මෙන්න ෆොටෝ එකක් ඇඳපු එකක් නෙවෙයි මේක යක් දැන් මගේ ළඟ තියෙන ಜಾති මේකක් තමයි ඔය තියෙන්නේ මේක බලන්න මේ ಜಾති මේකක් තමයි ඔතන ඔය තියෙන්නේ මේ වගේ එකක් මේක එතකොට අග්‍ර හතරක් තියෙනවානේ බලන්න අග්‍ර හතර මෙන්න 1යි 2යි 3යි 4යි මේකෙන් වයර් එක එක තියෙන්නේ මේකේ තියෙන්නේ වයර් 1යි මේකේ 1 වයර් 1යි මේකේ 1යි මේකේ 1යි මේකේ වයර් 3ක් තියෙනවා මේ යටින් බලන්න මෙතනින් පේනවනේ 1යි 2යි 3යි එහෙනම් මේක මොකද්ද මේක තමයි නිව්ටල් එක මේක නිව්ටල් එක මේක L1 L2 L3 මෙන්න නිව්ටල් එක නිව්ටල් එකේ අග්‍ර 3ක් තියෙනවා ඔකේ තුත් තියෙන්නේ මොන කනෙක්ෂන් එකක්ද කියලා කියන්න පුළුවන් ස්ටාර් කනෙක්ෂන් එක තමයි මේකේ තියෙන්නේ මේ තියෙන ස්ලිප් රින් ගොඩක් පොඩි මේක තමයි බෙයාරින් එක රේසර් එක ඔය ස්ථායුදේ පිළිබඳව අපි ඉගෙන ගත්තේ ඔය වගේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් තව මම පෙන්වුම් කරන්න පුළුවන් මෙන්න ගලෝප් එකක් රෝටර් භ්‍රමකය ගලවලා කෑලි දෙක තමයි මේ තියෙන්නේ ද්‍රව පළු දෙක ඔය තියෙන්නේ ද්‍රව පළු දෙක ඒ වගේම තමයි රෝටර් එකයි ස්ථායුතය දෙන්නම ඔය තියෙන්නේ මෙතන ඔය විදිහේ රයිට් දැන් අපි යම් මේ ධාරාව ඍජුකරණය කර ගැනීම කියන තැනට කොහොමද ඍජුකරණය කරගන්නේ කියලා මම පෙරලන්නම් ඕගොල්ලන්ට සිංගල් පේස් වල ඉඳලාම එකින් එක යන්න නැත්තම් සමහර අය තේරෙන්නේ නැති වෙන්න පුළුවන් පොඩි පාඩමකට මම යනවා ටියුට් එකකට ටිකේෂන් මෙන්න මෙහෙමයි මේක ඇනිමේෂන් එක කියලා හරියන්න ඉලෙක්ට්‍රොනික වලදී අපි මේකේ මෙතන පැහැදිලි කරන්නේ මේ සාමාන්‍ය සිංගල් ෆේස් අපි ඍජුකරණය කරන්නේ වාහනවල නෙවෙයිනේ ඒකින්ද පරිණාමකයක් නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් එකක් දාලා තමයි පැහැදිලි කරන්නේ බලාගන්න නැත්තම් පැහැදිලි කරන්න බෑ දැන් මෙතන තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් ට්‍රාන්ස්ෆෝමර් දන්නවා මම හිතන්නේ පරිණාමක කියන්නේ අපි දැන් ඔය වෝල්ටීයතාවයේ 230යි වෝල්ටීයතාවයේ අඩු කරගන්න හදන එකක් ස්ටෙප් අප් ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් නැත්තම් අවකර පරිණාමකයක් ආධාරයෙන් තමයි පැහැදිලි කරන්නේ මෙතන තියෙන 230යි වෝල්ටීයතාවය මෙතනට ලබා දෙන මේ අග්‍ර දෙකට මෙහෙන් අඩු වෝල්ටීයතාවයක් එනවා මේ වෝල්ටීයතාවය ඍජුකරණය කරන්නේ මෙන්න මේ විදිහට බලන්න මෙතන දානවා ඩයෝඩයක් ඩයෝඩයක් කියලා කියන්නේ ධාරාව එක දිශාවකට විතරක් ගලන එකක් ඉස්සෙල්ලා මම ඩයෝඩ ගැන පොඩ්ඩක් පෙන්නලා ඉන්නම් ඕගොල්ලන්ට ඩයෝඩ දන්නවා මම හිතන්නේ හැමෝම එක් දිශාවකට විතරක් ධාරාව ගලන ඒවා එතකොට විවිධ විදිහේ ඩයෝඩ තියෙනවා එක එක සයිස් එකකට එක එක විදිහට ඩයෝඩ තියෙනවා දැන් එතකොට මගේ ළඟ තියෙනවා ওই ඩයෝඩ වර්ග කීපයක් ඕගොල්ල කලින් දන්න අය ඇති සමහර අය දැන් මේ තියෙන්නේ එක ඩයෝඩයක් පේනවද මේක ඩයෝඩයක් මේ ඩයෝඩේ සුදු පාට ඉරක් තියෙනවා ඕගොල්ලන්ට පේනවා මේ ඉර තියෙන්නේ ධාරාව පිට වෙන පැත්ත මම අල්ලන් ඉන්න පැත්ත තමයි ධාරාව ඇතුළු වෙන පැත්ත ඒක ඇනෝඩය අනිත් පැත්ත කැතෝඩය කියලා හඳුන්වන තු ධාරාව ගලන්නේ මම අල්ලන් ඉන්න තැනින් ඇතුළු කරාම අනිත් පැත්තෙන් පිට වෙනවා ඒත් අනිත් විරුද්ධ පැත්තට දුන්නොත් මේක යන්න පුළුවන් කමක් නැහැ මේක අපි හඳුන්වනවා එයා කූල් ඩයෝඩ් එකක් කියලා වායුවෙන් සිසිල් වෙන ඩයෝඩයක් සාමාන්‍ය පිටපැත්තේ තියෙන්නේ ප්ලාස්ටික් ආවරණයක් මේ වගේ ඩයෝඩ පොඩි ඒවා ඉඳලා තියෙනවා විශාල ලොකු ඒවා දක්වා නමුත් ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේක බලන්නකෝ මේක වාහනවල තියෙන ඩයෝඩයක් මේක ටිකක් වෙනස්
අත උඩ තිබ්බත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මේකේ පින් එකක් සහ බේත් එකක් තියෙන්නේ තොප්පියක් දාලා වගේ මේක මේක යාකූල් එකක් නෙවෙයි මේක සත් වෙනකොට තමයි ගොඩක් අධිකර සත් සාමාන්‍ය ඇම්පියර් 100ක් විතර යන්න පුළුවන් ඩයෝඩයක් මේක ලෝහ වලින් හදලා තියෙන්නේ මේක අමුණන්න තියෙන්නේ වෙනම තහඩුවක් මත සාමාන්‍ය ඩයෝඩ ගොඩක් ලොකු ඒවා තියෙනවා මීට අමතරව ඔය දැන් වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් වලින් භාවිත කරන ඩයෝඩ තියෙනවා ග්‍රෑම් 250ක් විතර බර එක ඩයෝඩයක් ලොකු ඩයෝඩ තියෙනවා තියෙනවා විශාල ප්‍රමාණයේ ඩයෝඩ DC වෙල්ඩින් ප්ලාන්ට් වල එහෙම තියෙන විශාල ප්‍රමාණයේ ඩයෝඩ ඒතුර මේ ඩයෝඩ වර්ග දෙකක් තියෙනවා නෙගටිව් ඩයෝඩ් පොසිටිව් ඩයෝඩ් කියලා මම කියලා දෙන්නම් ඉස්සරහට ඉස්සලා මෙන්න මේ ටික ඉගෙන ගමු දැන් මේකේ එන ධාරාව අපි දන්නවා මෙන්න මේ විදිහකට ලැබෙන්නේ මෙයාගේ මේ ප්‍රති මෙන්න මෙතනින් අපි ගත්තොත් මේ P Q කියන ලක්ෂයෙන් මැන්නොත් මෙන්න මෙතනින් මැන්නොත් පෙන්වන්නේ මෙන්න මේ වගේ ධාරාව මොනවාම එකක් ප්‍රත්‍යාවර්ත ධාරාව පෙන්වුම් කරන්නේ නමුත් අපි මෙන්න මෙතනින් මැන්නොත් එම R S කියන අග්‍ර වලින් මෙතනින් මැන්නොත් පෙන්වන්නේ DC මෙන්න මෙහෙම මේ එකක් එනවා අනිත් එක කැඩෙනවා ඒතුර මෙතන එක පැත්තට විතරයි යන්න පුළුවන් නේ ධාරාව මේ පැත්තට යනකොට යනවා හැබැයි විරුද්ධ පැත්තට ගියොත් මෙයාට යන්න බෑ මෙතනින් බ්ලොක් වෙනවා මොකද මේ ඩයෝඩ් හරහා මේ පැත්තට යන්න පුළුවන් කමක් නැහැ යන්න පුළුවන් එක පැත්තකට විතරයි එහෙමනම් මෙන්න මෙහෙම ධනාර්ථ තරංගය යනවා ඍණාර්ථ තරංගය නැති වෙනවා ආපහු ධනයක යනවා ආපහු ඍණයක නැති වෙනවා ඔන්නෝම කඩින් කඩ තමයි මේකේ ධාරාව ලැබෙන්නේ එහෙනම් තරංගයෙන් භාගයයි මේ බාහිර පරිපථයට ලැබෙන්නේ මේක තමයි RL කියන්නේ ලෝඩ් රෙසිස්ට් එක බැරේ මෙයාට ලැබෙන්නේ තරංගයෙන් භාගයයි තරංගයෙන් අර්ධයයි ඒ නිසා මේක අපි හඳුන්වනවා මොකද්ද අර්ධ තරංග ඍජුකරණය කියලා මොකක් අර්ධ තරංග ඍජුකරණය කියලා හඳුන්වනවා හැබැයි මේ ටික නෑ ඕගොල්ලන්ගේ ටියුට් එකේ ටියුට් එකේ තියෙන්නේ ඕල්ටර්නේටරේ ගැන විතරයි මේක ඕල්ටර්නේටරෙන් එහාට ගිය ටිකක් මම මේ කරන්නේ අර්ධ තරංග ඍජුකරණය කියලා හඳුන්වනවා මේකේ තරංගයේ භාගයක් විතරක් ඍජුකරණය වෙන නිසා අනිත් මේක ඍණාර්ධේ කපහරනවා මේක කපහරලා ඕක හඳුන්වනවා අර්ධ තරංග ඍජුකරණය කියලා රයිට් ඔය විදිහ ඩයෝඩ් දාලා හදා ගන්න පුළුවන් මේක ප්‍රැක්ටිකලි ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඒතුළු ඩයෝඩ් එකක් දාලා ට්‍රාන්ස්ෆෝමර් එකට සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් පිට වෙන අග්‍රයට දාන්න ඩයෝඩ් එකක් ඒකට ඔය විදිහ තමයි පෙන්වන්න ගන්න ඕක අපිට ඔසිලෝස්කෝප් එකෙන් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේක කඩින් කඩන එන්නේ මෙතනට දානවා දාරිත්‍රකයක් මොකටද සුමටණය සඳහා කැපැසිටර් එකක් දානවා මෙතන තියෙනවා මෙන්න අර දඟරේ මුන්න දඟරේ ට්‍රාන්ස්ෆෝමර් එක මේ පැත්ත මෙන්න මෙහෙම මොන ට්‍රාන්ස්ෆෝමර් මේ පැත්ත 230 වෝල්ට් මේ පැත්ත අඩු වෝල්ට් එකයි තාවි දැන් මේක හරහා මෙහෙම යනවා මෙහෙම යනවා මොනවාම මොම යනවනේ ඉතින් මෙතන කැඩින් කඩාවේ අපි දැක්කා මේක ආවේ මෙන්න මෙහෙම කරන්නේ මෙහෙම කරන්නේ ඒ නිසා මෙතනට දැම්ම ධාරිත්‍රකයක් මෙන්න මේ වගේ ධාරිත්‍රකයක් කියන්නේ ධාරාව తాවකාලිකව ගබඩා කරන්න පුළුවන් උපකරණයක් කැපැසිටර් එකක් මේකට හඳුන්වනවා කැපැසිටර් එකක් කියලා එහෙම නැත්නම් මෙන්න මේ කඩින් කඩේන එක ස්මූත් කරන්න තමයි මේක දැම්මේ දැම්මේ ධාරිත්‍රකය දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ කියලා බලමුකෝ අපි මේක දැම්මට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා මේ ධාරාව මෙතනින් එන එක මේ පැත්තට යනවා කොහොම ගිහිල්ලා මෙන්න මෙහෙම යනවා දැන් ධාරිත්‍රකේ හරහා යන්නේ කොහොම යන්නේ ඔය විදියට දැන් මෙතන ධන විදියටත් මේ පැත්ත ඍණ විදියටත් ආරෝපණය වෙනවා දැන් එළමෙනවා මෙන්න මේ ධාරාව නැති තැන මෙතනදී තමයි ඔය ආරෝපණය වෙන්නේ මේ ධාරිත්‍රකේ මේ ධන අර්ධ තරංගේ මෙන්න මේ ධාරාව නැති හිස් තැන එනවා හිස් තැන ආපු ගමන් මොකද්ද වෙන්නේ ධාරාව සාමාන්‍ය ගලන්නේ අඩු විභවයේ සිට වැඩි විභවයට මෙන්න මෙතන විභවයේ බිඳුවක් වෙනවා වෝල්ටේජ් එකයි බිඳුවක් වෙනවා මෙතනදී මෙන්න මේ කොටසේදී බිඳුවයි වෝල්ට් මෙතන බිඳුවයි වෝල්ට් මේ හරි මෙතනත් බිඳුවයි වෝල්ට් නමුත් මෙතන උපරිමයක්
මෙන්න මෙතන එතකොට මොකද වෙලා තියෙන්නේ දාරිත්‍යකේ යම් වෝල්ටීයතාවයක් ආරෝපණය කරගෙන ඉන්නවා දැන් දැන් මොකද වෙන්නේ දැන් ධාරාවේ ස්වභාවය තමයි සාමාන්‍යයෙන් වැඩි දැන සිට අඩු තැනට ගලන එක එතකොට මෙන්න මේ ධාරාව ගලනවා විරුද්ධ පැත්තට මේ විදිහට මෙහෙම යනවා කොහොම ගිහිල්ලා මේ පැත්තට යනවා මෙන්න දාරිත්‍යකේ විසර්ජනය මෙන්න මෙහෙම සිද්ධ වෙනවා මෙහෙම ඇවිල්ලා මෙහෙම විසර්ජනය වෙනවා ඔන්නෝම කරකිනවා මේක වෙන්නේ මේ බැරය හරහා එහෙමනම් මේක අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් ওই දාරිත්‍යකේ විසර්ජනය වීම මම අඳින්න ටිකක් මහත රේඛාවකින් මෙවත් වර්ණයකින් මෙන්න මෙහෙම සිද්ධ වෙනවා මෙන්න ආරෝපණය වෙනවා ආරෝපණය වෙලා මෙන්න මෙහෙම විසර්ජනය මෙන්න ආරෝපණය වෙනවා ඔන්නෝම විසර්ජනය වෙනවා ආරෝපණය වෙනවා විසර්ජනය වෙනවා එහෙනම් ওই නිල් පාටෙන් පෙන්වන්නේ දාරිත්‍යකේ ගමන තමයි මේ පෙන්වන්නේ රතු පාටෙන් තියෙන ට්‍රාන්ස්ෆෝමරෙන් එන ධාරාව ඕක පෙන්වන්නේ මෙන්න මේ වගේ මෙන්න මෙහෙම තමයි පෙන්වන්න කරන්නේ එහෙනම් බාහිර පරිබතයට ලැබෙන්නේ මෙන්න මෙම් යන්තම් පොඩ්ඩක් අඩු වීමක් විතරයි බිඳුව වෙන්නේ. නමුත් අර කලින් තිබුණ විදිය දුන්නොත් තමයි බල්බ් එකට දුන්න බල්බ් එක නිවෙනවාපත් වෙනවා. දැන් එහෙම වෙන්නේ නැහැ. අඩු වෙනවා විතරයි පොඩ්ඩක්. ඕක අපි හඳුන්වන අර්ධ තරංග ඍජුකරණය මේකට අපි කියනවා සුමටණය කියලා. මේ ධාරිත්‍යකෙට කියනවා මේකට කියනවා ස්මූත් කැපැසිටර් එක කියලා. ස්මූත් කැපැසිටර් स्मूथ कैपेसिटर स्मूथ कैपेसिटर का तो मैं आगे लेवल वोल्टेज आवे हां दुन्ना ना रैली थी वोल्टेज आवे नत्तम रिपल वोल्टेज का लेकिन तीन रिपल वोल्टेज राइट वही विधि है दारित्य के अद्दाला सुमटने करना स्मूथ करना एक විදුලි පරිපථ වලට සුදුසු විදියට සකස් කර ගන්නවා. ඔය අපි ඕක හඳුන්වනවා අර්ධ තරංග ඍජුකරණය නැත්නම් half wave rectification කියලා හඳුන්වනවා. මේ දෙන්නේ half wave rectification. ඊළඟට අපි යනවා පූර්ණ තරංග ඍජුකරණයට full wave rectification. මෙන්න මෙහෙමයි. මෙතනදී මේකෙදි ඩයෝඩ දෙකක් සහ ට්‍රාන්ස්ෆෝමරේ අග්‍ර තුනක් තියෙන එකක් භාවිත කරන්නේ ට්‍රාන්ස්ෆෝමරේ අග්‍ර තුනක් තියෙන පිට වෙන අග්‍ර තුනක් තියෙනවා මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් හඳුන්වනවා සෙන්ටර් ටැප් ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා නැත්නම් මධ්‍ය සමුනත් පරිණාමකයක් සෙන්ටර් ටැප් කියලා ඉංග්‍රීසියෙන් කියනකොට සෙන්ටර් ටැප් කියලා කියනවා මැදින් ටැප් එකක් අරගෙන වෙනම අග්‍රයක් අරගෙන ඒ නිසා කියන මධ්‍ය සවුනත් පරිණාමකයක් කියලා ඔක හඳුන්වනවා රයිට් එතකොට මේ පරිණාමකයට කළා තියෙන අග්‍ර තුනක් තියෙනවානේ ඒ නිසා ඩයෝඩ දෙකක් දානවා මෙන්න මෙතන එක ඩයෝඩයක් දානවා මේක එක පැත්තේ විතරයිනේ ගලන්නේ මෙතන තව ඩයෝඩයක් දානවා ඔන්නම් ඩයෝඩ දෙකක් දානවා දැන් ධාරාව කොහොමද යන්නේ බලමුකෝ මෙතන තියෙන බැරේ මෙතන තියෙන බැරිය මෙන්න මෙහෙම එනවා ධාරාව මේ පැත්තෙන් එන ධාරාව මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම යනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා ඔන්න නිල් පාටින් මම ඇඳ බැරේ හරහා ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේක පරිපතේ වුණාම සම්පූර්ණ ඔය එක පැත්ත අනිත් පැත්තේ එන එක අඳින්නම් මම පොළ පාටින් මේක එන ධාරාව මෙන්න මෙහෙන් එනවා සාමාන්‍ය අපි ගත්තොත් මෙන්න මේ PQ අග්‍ර වලින් මැනලා බැලුවොත් එම පෙන්වන්නේ මෙන්න මේ වගේ ධාරාවක් AC තරංගයක් ඕල්ටර්නේටිව් තරංගයක් නමුත් මේක දැන් වෙන්නේ මේ දෙපැත්තෙන් වෙන ධාරාව එකක් මම මේ නිල් පාටෙන් සහ කොළ පාටෙන් ඇදලා තියෙන එක ගත්තොත් එම මෙන්න මේ විදියයි
මෙහෙම එනවා ඊට පස්සේ කොළ පාට එක්කන මෙන්න මෙහෙම ඔන්නෝ මෙන්න අපෝ නිල් පාටෙන් එක්කන මෙහෙම එන කොළ පාට එක්කන අපෝ මෙහෙම එන ඔන්න මාරුවෙන් මාරුවට මේ දෙපැත්තෙන් එන එක එකම පරිපථයක ලැබෙනව ඕක අපි හඳුන්වනවා පූර්ණ තරංග ඍජුකරණය මධ්‍ය සවුනත් ක්‍රමය කියලා නැවත සෙන්ටර් ටැප් රෙටිෆිකේෂන් සිස්ටම් කියලා හඳුන්වනවා සෙන්ටර් ටැප් රෙටිෆිකේෂන් සිස්ටම් Center tap rectification system. Rectification. Pehadi yathi man hitanne oy wage labena den mekata danna puluwan daritrakayak දාරිත්‍රකයක් දැම්මම කොහොමද වෙන්නේ කියලා බලමු ඊළඟට මේකට දැන් ටිකක් අඩු වීමක් තියෙනවානේ මෙන්න මේ අඩු වීම වළක්වන්න මේකට දාන දාරිත්‍රකයක් මෙන්න මේ විදිහට දැන් දාරිත්‍රකය දැම්මම මෙන්න මෙතෙන්ට තමයි දාන්නේ මෙන්න තියෙන දඟර ටික ඔතන එක දඟරයක් මෙන්න මෙතන අනිත් දඟරය මෙන්න මේ පැත්තේ ප්‍රාථමික දඟරය පරිණාමක ප්‍රාථමික දඟරේ පරිණාමක ගැන කවුරු හරි දන්නේ නැත්නම් කියන්න පොඩ්ඩක් පුතේ දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ මම පෙන්නන්නම් පරිණාමකයා ට්‍රාන්ස්ෆෝමරේ ඇතුළේ උතුම් දඟර දෙකක් තියෙනවා මම හිතන්නේ ට්‍රාන්ස්ෆෝමර ගැන දන්නවා කියලා හිතන්නේ චුට්ටක් ගොඩක් නෙවෙයි දැකලා තියෙනවා රේඩියෝ වලේම ඇතුළේ තියෙන්නේ ඒ જાති ට්‍රාන්ස්ෆෝමරයක් එතකොට මේකේ ධාරාව ගලනවා මෙන්න මේ විදිහට मेथन दान दारित्री दाना ना अग्रव दारित्रान मेथन मेम दारित्रान दारित्रे दारित्रान दाराव उड़ी मेन मेहम गला මේ වගේ යනවා කොහොම යනවා ඊට අමතරව දාරිත්‍යකේ හරහත් යනවා දාරිත්‍යකේ හරහත් යනවා කොහොම යනවා ඔන්න උඩින් එන ධාරාව යටින් එනවා මොකද යටින් එනේවත් ওই විදියම තමයි ඒවා මෙන්න මෙහෙම එනවා යටින් එන ධාරාව මෙන්න මෙහෙම ගමු මෙහෙම ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා පල්ලෙහාට යනවා මේ පැත්තට යනවා දෙකෙන් යනවා මේකෙන් යනවා මේ දෙකේ මේ වැකුතු විලා මෙහෙම ගිහිල්ලා මෙතනින් පල්ලෙහාට හැරෙනවා මේක මේ උඩ පැත්තෙන් එන ඒවා උඩට යනවා ඔන්න ඕක දැන් දාරිත්‍යකේ ආරෝපණය වෙච්ච එකට මොකද වෙන්නේ කියලා අපි බලමු. දාරිත්‍යකේ ආරෝපණය වෙච්ච එක මෙතන දාරිත්‍යකයක් දැම්මානේ. දාරිත්‍යකේ ආරෝපණය වෙච්ච එකට වෙන දේ බලමු. ඔන්න දාරිත්‍යකේ ආරෝපණය මේ විදිහට දාරිත්‍යක මෙතන දාන රින විදියට ආරෝපණය වෙනවා මෙතන දාන යටපැත්ත රින දැන් දාරිත්‍යක ආරෝපණය වෙච්ච ඒවා නැවත යනවා ආපස්සට මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම මෙහෙම පරිපත්‍ය සම්පූර්ණ වෙනවා එහෙනම් ඒක ලැබෙන්නේ බැරේ හරහා මෙන්න මේ විදිය අන්න ඕම අඩු වැඩි වෙමින් තරංගයක් ඉදිරෙනවා දාරිත්‍යකේ ආරෝපණය වෙනවා විසර්ජනය වෙනවා පූර්ණ තරංගිකේම අපි ගත්තොත් මෙන්න මෙහෙම අඳින්න පුළුවන් ඕක මම ඇඳලා පෙන්නන්නම් දාරිත්‍යකේ ආරෝපණය වීම තමයි මේ පැහැදිලි
ඕක අපි හඳුන්වනවා මධ්‍ය සවුනත් ක්‍රමය කියලා. හරි ඊට පස්සේ යන්නේ අපි දැන් පූර්ණ තරංග ඍජුකරණයේ සේතු ඍජුකාරක ක්‍රමය නැත්නම් අපි කියන බ්‍රිජ් රෙක්ටිෆිකේෂන් කියලා කියනවා. මේ තියෙන සේතු ඍජුකාරක ක්‍රමය මේකම අපි මේ තියෙන ඩයෝඩ් හතරක් මේක මම තවත් ක්‍රමයකට අඳිනවා බලා ගන්න. එතකොට ඔයගලන්ට ඕල්ටර්නේටරේට යනකොට ඒක පහසු වෙනවා. මෙන්න මේ විදිහට අඳිනවා මම පොඩ්ඩක් වෙනස් කරලා. බලා ගන්න. මම මෙතන අඳිනවා මෙන්න මේ කොටුව තුල. මේ තියෙන ඍජුකාරකයම වෙනත් ක්‍රමයකට අඳින්නයි යන්නේ මම දැන්. දැන් ඩයෝඩ් හතරක් තියෙනවානේ. ඕක අපිට අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට බලන්න. තව ටිකක් මම මෙහාට ගන්නම්කෝ. මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. ඩයෝඩ් හතරයි. මෙන්න මෙහෙම. අරකම තමයි කිසිම වෙනසක් නැහැ. හොඳට බැලුවොත් ඕගලන්ට පැහැදිලි වෙනවා. මේ දෙන්න සමානයි. එතන තියෙන ඩයෝඩ් හතරක් ඕක අපි කියනවා බ්‍රිජ් රෙක්ටිෆයර් එකක්. මේකත් බ්‍රිජ් රෙක්ටිෆයර් තමයි. හැබැයි හැඩේ ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඔන්නෝම ගත්තම මෙන්න මේක ධන අග්‍රය, මේක ඍණ අග්‍රය. ඉතින් මැදට ගමුකෝ. එතකොට පැහැදිලි වෙයි. මේක ඍණ අග්‍රය. මෙයාව ධන අග්‍රය. දැන් මෙන්න AC අග්‍ර. මේක AC, මේක AC. AC කියන්නේ ට්‍රාන්ස්ෆෝමරෙන් එන අග්‍රය. මෙන්න මේක තමයි AC. එමුණා මේක AC, මේක AC. AC අග්‍ර දෙක ගිහිල්ලා තියෙන කොහටද? ට්‍රාන්ස්ෆෝමරයට. බලන්න මෙන්න ට්‍රාන්ස්ෆෝමරයට ගිහිල්ලා. මේක ට්‍රාන්ස්ෆෝමරයට ගිහිල්ලා. ඒටි අග්‍ර දෙක. අනිත් අග්‍ර ටික වෙන්න ඩයෝඩ වල ඇනෝඩ දෙක AC වලට, කැතෝඩ දෙක මෙන්න එකතු වෙලා ධන අග්‍රය විදියට තියෙනවා. එළිය මෙන්න ඇනෝඩ දෙක එකතු වෙච්ච ධන ඍණ අග්‍රය විදියට තියෙනවා. දැන් මේකේ ධාරාව ගලන විදිය ගැන අපි බලමු. කොහොමද වෙන්නේ කියලා මම ටිකක් zoom කරන්නම්. එතකොට ඔයගලන්ට ටිකක් පැහැදිලි වෙන්න. zoom කරන්න අමාරුයි. දැන් මේක ගන්න වෙනවා. හරි. පැහැදිලි නේද? ඔය ටික zoom කරන්න ඕනේ. දැන් ධාරාව එන්නේ මෙතන උඩින්. මේකෙන් එන්නේ. මේකෙන් එන ධාරාව මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේක බැරේ හරහා යනවා. මෙන්න බැරේ. බැරේ හරහා යනවා කොතනද? ඍණ අග්‍රය. ධාරා මෙහෙම යන්නේ. මෙහෙම ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා උඩටද පාටද? මේ පාතට යන්නේ. මේකෙන් ගිහිල්ලා මෙතනින් යනවා කොහටද? මේ අග්‍රය. මේකෙන් එළියට ඇවිල්ලා මෙහෙම යනවා. ඔය එක පැත්තක්. මම වෙන වර්ණයක් ගන්නවා අනිත් පැත්තට. අපි ගමු කළු වර්ණය ගමුකෝ. මෙන්න මේ මෙතනින් එනවා. දැන් ඉස්සලා ආවේ උඩින්නේ. දැන් මෙන්න මේකෙන් එනවා. මේකෙන් මේකෙන් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා බැරේ හරහා ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේකෙන් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා උඩින් යනවා. මෙතනින් ගිහිල්ලා මෙතනින් යනවා. මේක ඔන්නෝ. දැන් ඔය කළු රතු දෙකම යන්නේ මේ හරහානේ. ඒ නිසා මේක තමයි ලෝඩ් එක. ලෝඩ් රෙසිස්ටන්ස් එක බැරේ. එතකොට මෙතන දිමුත් දාන්න පුළුවන් ඍජුකාරකයේ. දැන් ඕකට අපි කියන සේතු ඍජුකාරකය කියලා. රයිට්. දැන් බලමු මේකටත් දාන ධාරිත්‍යකයක්. එන්න ওই ඩයෝඩ් හතරක් දාලා අපි ඉගෙන ගත්තේ සිංගල් ෆේස් රෙක්ටිෆිකේෂන්. රයිට්. ඇති මං හිතන්නේ දැන් ඍජුකරණය ගැන පැහැදිලි ඇති මොනවා හරි තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. මේකටත් ධාරිත්‍යකයක් දාන්න පුළුවන් අපට. අර වගේම තමයි මෙතන ට්‍රාන්ස්ෆෝමර් එක. එතකොට මෙන්න මෙතනට ධාරිත්‍යකේ. මෙතනට බැරේ. මෙන්න බැරේ ලෝඩ් එක.
තියෙන්නේ දාරිත්‍රිකේ විසර්ජනය වීම තමයි ඔය පෙන්නුම් කරලා තියෙන්නේ. දාරිත්‍රිකේ විසර්ජනය වෙනවා මේ පැත්ත. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා ඔන්නෝම් විසර්ජනය වෙනවා. පැහැදිලි ඇති කියලා හිතනවා මම. තේරුම් නැත්තම් අහන්න. ඊළඟට අපි යන් ආයෙත් හරියක් ट्यूट मेकेंगे मम पेन्नगोलाते जाति मोट बैतिकल थ्री वील मेक तीन मम की मेक කරාම් පස්සේ ඔයගොල්ලන්ට මෝටර් බයිසිකල් වල සී වීල් වල ඔය ඕනා මේකක පුළුවන් වෙනවයි කියලා. එහෙනම් අපි ගත්තොත් එම මෝටර් බයිසිකලයක සී වීල් එකක ඇතුලේ තියෙන්නේ අර මැග්නිටෝ එක ගැලෙවුවම සාමාන්‍ය වැඩි දිනෙක කියන්නේ මැග්නිටෝ කියලානේ. මැග්නිටෝ නෙමෙයි මැග්නිටෝ එක ගැලෙවුවම ඇතුලේ තියෙන්නේ එක කොයිල් එකක්. මේ කොයිල් එකෙන් එන්නේ ඩයෝඩ හතරක රෙක්ටිෆයර් එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම එකක්. මේ රෙක්ටිෆයර් එකේ අග්‍ර කීයක් තියෙනවද කියලා ඔයගොල්ලෝ දන්නවද කීයක් තියෙනවද අග්‍ර හතරක් තියෙනවා දැන් මම හිතන්නේ මේ පාඩම ටිකක් ලොකුයි ඒකින්ද මේක එක දවසකින් ඉවර කරන්න බෑ ඊළඟ දවසටත් මේ පාඩමම තමයි යන්න වෙන්නේ මෙන්න මෙතෙන්ට යනවා මේක මෙතෙන්ට යනවා මේක දැන් මෙන්න ඍණ අග්‍රය මේක ඍණ परीक्षा करने विजी गए अभी पोडन गे बल මේකට කැමරාව තමයි කියලා දෙන්න වෙන්නේ මම වීඩියෝ ෂෙයා කරලා තියෙන එක ඕෆ් කරනවා එතකොට ඔයගල කැමරා එක ලොකුවට පේනවා නැත්නම් පොඩි එකනේ පේන්නේ හයි දැන් මෙතෙන්ට සෙට් කරගන්නවා නැත්නම් මට කරන්න බෑ මේ තියෙන්නේ ওই જાති රෙක්ටිෆයර් එක මේක හැමෝම මම හිතන්නේ දැකලා තියෙනවා මේක මෝටර් බයිසිකල් වල තියෙන රෙක්ටිෆයර් මේ වගේ විවිධ ඒවා තියෙනවා ඒතුළු වාහන වල තියෙන කාර් වල වෑන් වල තියෙන ඒවා තමයි මේ තියෙන්නේ මේක ගොඩක් ලොකුයි ඩයෝඩ 8ක් තියෙනවා 9ක් තියෙනවා 6ක් තියෙනවා වගේ රෙක්ටිෆයර් තියෙන විවිධ රෙක්ටිෆයර් මේ තියෙන්නේ ඩයෝඩ 8ක් තියෙන රෙක්ටිෆයර් එකක් එතකොට මේවා පිළිබඳව අපි ඉගෙන ගන්න ඉස්සෙල්ලා දැන් මේ තියෙන්නේ सिंगल पेज रेक्टिफायर मेक मेकट ओन මට තප්පර 30ක් දෙන්න මං කඩදාසියක් අරගෙන එන්න මම චුට්ටක් ඉන්න මෙතන බිම මේකේ අඳින්න වෙනවා මට ඒකට තමයි ඔයගොල්ලන් පැහැදිලි කරලා දෙන්නේ
මෙන්න මෙහෙමයි. මේක මම පෑනකින් අදිනවා මෙතන. බලන්න. අඳලා තමයි පැහැදිලි කරන්න වෙන්නේ. මෙන්න මේ විදිහේ. මෙන්න ඩයෝඩ් ටික. ඩයෝඩ් හතරයි. මෙහෙම තියෙන්නේ. මොන ඩයෝඩ් හතර? ඔගොල්ලන්ට පේන්නේ නැද්ද මේක? දැන් පේනවනේ. පැහැදිලි මාදිද? මම ටිකක් මාකර් එකක් යූස් කරන්න. මෙහෙම. දැන් පැහැදිලිනේ. හරි. ඔන්න. මේ වගේ. ඒ වගේ මෙතන තව ඩයෝඩ් දෙකක්. නම් ඩයෝඩ් අතර සම්බන්ධ වෙනවා. දැන් මේක ධන අග්‍රය විනාග්‍රය මෙන්න AT අග්‍රය මේක AT අග්‍රය මේකත් AT අග්‍රය මේක ධන අග්‍රය මේක ඍණාග්‍රය. දැන් මේක පරීක්ෂා කරන විදිය ගැන මම කියලා දෙන්න යන්නේ මල්ටිමීටරේ මගින්. මල්ටිමීටරේ මම හිතන්නේ දන්නවත් දන්නෙත් නැහැ ඕගොල්ලෝ මේකේ මේ ඕම් වලට දැම්මට පස්සේ ओम अपग्रेड मल्टीमीटर मैं मेतन दस्ते मे दी ओम मल्टीमीटर का तेरे विनम क्लास विनवा मेके मल्टीमीटर का पेहदीकर मल्टीमीटर ओम दमट पे दन रही मार विला कलपाट तमाइ दन विन दन अवट विनवा मेके पीट विनवा मैं एलईडी का कल दन एलईडी सा එල්ඊඩී එක පින් දෙකක් තියෙනවා දිග පින් එකයි කොට පින් එකයි මේ දිග එක අපි දන්නවා ධන කොට එක පින් ඔන්න මම මේ දිග පින් එකට කළු පාට වයර් එක සහ කොට පින් මේක නම් හැබැයි පස්සු වෙන්නේ නැති ඒ වෝල්ටේජ් එක මාදි බැටරි බහලා ඇත්තේ දිග පින් එකට කළු වයර් එක කොට පින් එකට රතු වයර් එක ඇල්ලුවාන් පස්සේ මේ එල්ඊඩී එක පස්සු වෙන්න ඕන හැබැයි මේක නම් මාදි වෝල්ටේජ් එක මාදි බැටරි ටිකක් විසර්ජන ලෝකට පොඩ්ඩක් පස්සු වෙනවා පේනවා නැති පේනවද යාන්තම් පත් වෙන පේනවනේ ඔන්න ගැලේවම් පත් එක නිවෙනවා ඔය තියෙන්නේ හැබැයි මේක අත මාරු කරලා දුන්නත් පත් වෙන්නේ නැහැ ඒ කියන්නේ ධාරාව ගලන්නේ නැහැ මේක හොඳට පත් වෙනවා දැන් මගේ මල්ටිමීටර එකේ බැටරි පොඩ්ඩක් වීක් කළා ඒකත් තමයි මේක සාමාන්‍ය ජපන් මල්ටිමීටර්ස් වල වෝල්ටේජ් එක පොඩ්ඩක් අඩුවෙන් දෙන්නේ මම ඊළඟ දවස්ට ඔයගොල්ලන්ට බැටරි වැඩි දින එක ගන්න. දැන් ඕම් වලට දැම්මට පස්සේ බලන්න මේක කටුව මෙන්න මේ ඉස්තරම් කරන්න ඕනේ. මේ දෙක එකට ගාවගෙන මේකෙ මෙන්න මේ පොයින්ටර් එක බිඳුවට සකසා ගන්න ඕනේ. බිඳුව තියෙන මේ පැත්තේ කෙළවරේ ඉස්තර මෙන්න මේ මෙතන සකසා ගන්න. සාමාන්‍ය අපි ඩයෝඩ් පරීක්ෂා කරනකොට ಗುಣ කිරීම 10 කියන තැනට තමයි දාගන්න ඕනන්නේ. මෙන්න මෙතන. මේකේ තියෙනවා ಗುಣ කිරීම 10, ಗುಣ කිරීම 1 එහෙම තියෙනවානේ. हरिपाटर රතු පාට වයරක ධන අග්‍රය කියන තැනට හයි කර ගන්නවා. ඔන්නෝම හයි කළා දැන් පරීක්ෂා කරන්න යන්නේ රෙක්ටිෆයර් එක. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේකේ ඩයෝඩ් හතර වෙන වෙනම පරීක්ෂා කරන්න යන්නේ. බලන්න. එන්න මෙහෙමයි. මේක පරීක්ෂා කරන්න. බලන්න අපි ඉස්සෙල්ලාම දැන් මේකේ ධන වෙන්නේ මොකද කළු පාට එක. ඒ නිසා කළු පාට එක මෙන්න මෙතනට තියෙනවා. मेतन धारा मेहमे मेहमे गील मे डायडे हरा मेहमे गील
මෙහෙම ගිහලා මෙතන යනවා. ඒකින්ද මෙතනට මෙන්න මෙහෙම තිබ්බම අපිට පෙන්නුම් කරනවා. මෙන්න මේ ඩයෝඩ් එක ගැන පෙන්නුම් කරනවා. මේක හොඳයි නම් වැඩ කරනවා නැත්තම් නැහැ. පොයින්ටර් එක වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතනට තිබ්බම මේ ඩයෝඩ් එක මේ දෙන්න දැන් මේ පැත්ත ධනට සම්බන්ධ නිසා මේවා හඳුන්වන ධන ඩයෝඩ් කියලා. මේවා ඍණට සම්බන්ධ නිසා හඳුන්වන මේවා ඍණ ඩයෝඩ් කියලා හඳුන්වනවා. නෙගටිව් ඩයෝඩ්, පොසිටිව් ඩයෝඩ් කියලා හඳුන්වනවා. සෝරි මේවා පොසිටිව් ඩයෝඩ් මේවා නෙගටිව් ඩයෝඩ්. වැඩ දෙනවා මගේ ෆෝන් එක. මේවා පොසිටිව් ඩයෝඩ් මේවා නෙගටිව් ඩයෝඩ්. දින පැත්තට සම්බන්ධ ඒවා නෙගටිව් ඩයෝඩ්, ධන පැත්තට සම්බන්ධ ඒවා පොසිටිව් ඩයෝඩ්. ඉතින් ඉස්සෙල්ලා අපි පොසිටිව් ඩයෝඩ් දෙක පරීක්ෂා කරලා බලමු. මෙන්න මෙහෙම තිබ්බම ඩයෝඩ් එක මේ දිශාවට ධාරාව ගලනවා. එහෙනම් සාමාන්‍ය අපිට දැක ගන්න පුළුවන් දැන් එනම් මේකේ අග්‍ර හතරක් තියෙනවානේ. හතර දැන් අපිට අඳුරන්න බෑ කොයිකද කියලා. මෙන්න මෙතනට තිබ්බන් පස්සේ අඩුවෙන් රීඩ් කරනවා මල්ටිමීටරේ. දැන් ඔයාලා මල්ටිමීටරේ කටුව පේනවනේ. මේ කටුව ගමන් කරන පේනවා. ඔය පැහැදිලිනේ. ඉස්සෙල්ලාම මෙන්න මේ දෙකට තියලා හොයා ගන්නවා. එතකොට යන්තම් තමයි රීඩ් කරන්නේ. මොකද මේ ඩයෝඩ් හත දෙකක් කරහා යන නිසා. මෙතන තිබ්බන් පස්සේ ටිකක් වැඩිපුර රීඩ් කරනවා. දැන් මෙන්න අග්‍ර හතර. මේ අග්‍ර හතරට දීර මෙන්න මෙහෙම මුහුණට මුහුණ තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. අපි ගත්තම ධනයි ඍණයි අග්‍ර දෙක. ඔන්න මේකට තිබ්බන් වැඩ කරන්නේ නැහැ. මෙතන තිබ්බ වැඩ කරන්නේ නැහැනේ. වැඩ කරන්නේ නැහැ කියන්නේ මේක මාරු වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම. නැත්නම් මේ දෙකේ අපි අනිත් පැත්ත මාරු කරලා බලමු. මේක මෙතනට තියෙනවා. මේක මෙතනට තියෙනවා. අන්න රීඩ් කරනවා. දැන් පේනවා රීඩ් කරනවා. සාමාන්‍ය මේ දෙකට තිබ්බොත් නම් වැඩ කරන්න බෑ කොහොමවත්. කොයි පැත්තෙන්වත් බෑ. දැන් මේ වැඩ කරන්නේ. අපි දන්නා මේ දෙකට තමයි ඔය තියලා තියෙන්නේ. මෙන්න මෙහෙම රද්ද පාට එක මෙතනට මෙහෙම තමයි තියලා තියෙන්නේ. හරි එහෙමනම් අපි දන්නවා මේ රතු පාට එක සම්බන්ධ කරලා තියෙන්නේ ධන අග්‍රයට. කළු පාට එක සම්බන්ධ කරලා තියෙන්නේ ඍණ අග්‍රයට. දැන් අපි කොහොමම තියාගෙන රතු කළු පාට අග්‍රය හයි කරනවා AC අග්‍ර දෙකට. මෙන්න AC අග්‍ර බලන්න රීඩ් කරන වැඩි මීටරෙම. මෙතන තිබ්බම අඩුයි රීඩ් කරනවා. දැන් ඕම් සාමාන්‍ය ප්‍රතිරෝධතාවය පෙන්නනවා. ඕම් 25ක් විතර පෙන්නුම් කරනවා. දැන් පෙන්නනවා ඕම් ප්‍රමාණය අඩුයි. දැන් ඕම් 7.5ක් විතර තියෙන එක ඩයෝඩයක් හරහා යන නිසා. ඔය එක ඩයෝඩයක් මෙන්න අනිත් ඩයෝඩේ මේක මේ පැත්තයක් මේ මේ විදිහට අපිට ඔන්න එහෙනම් ධන ඩයෝඩ දෙක තමයි මේ පරීක්ෂාව වෙන්නේ. ඔය කරේ මම මෙන්න මෙහෙමයි. මේ දෙකට මාරුවෙන් මාරුවට තිබ්බා. ඊට පස්සේ අපි මේ දෙක මාරු කරලා තියලා බලනවා අනිත් පැත්තට යනවාද කියලා. මෙහෙම තියලා බලනවා. එතකොට යන්න බෑ කොහොමවත්. දැන් අර විදිහ මෙන්න මාරු කරලා අපි දීලා බලන පොඩ්ඩක්වත් යන්නේ නැහැ මීටරේ ඔයගොල්ලන්ට පේනවා. යන්නේ නැහැ කියන්නේ එහෙමනම් මේකේ මේ ඩයෝඩ දෙක හොඳයි. අනිත් පස්සේ අපි අනිත් දෙක පරීක්ෂා කරනවා. අනිත් දෙක පරීක්ෂා කරනකොට මෙයාව මෙතනට තියෙන රිනට තියෙනවා කළු පාටේ. සතු එක තියෙනවා මෙතන. දැන් මෙහෙම යනවා. මේ ඩයෝඩේ මෙහෙම යනවා මේ ඩයෝඩේ. එකක් හරි ලීක් නම් අපිට හොයාගන්න පුළුවන්. මෙහෙම කළා දැන් අපි දන්නවා මේකේ රින දන්නවනේ. මෙන්න රිනට තිබ්බ කළු පාටේ. මෙන්න AC අග්‍ර දෙකට තියෙනවා මෙහෙම. මෙන්න AC අග්‍ර දෙක. වෙන මීටරේ රීඩ් කරනවා. අවිදි එකක් ඊට පස්සේ මෙන්න අනිත් එක මෙතන දෙන්නේ මේක පරීක්ෂා කරන මේ ඔන්න ඔය වගේම අපි මේ දෙක මාරු කරලා තියලා බලනවා. මෙන්න මෙහෙම එකක් මේ මාරු වෙදල් තිබ්බන් පස්සේ මෙයාව රීඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ හොඳයි කියන එක. මෙහෙම නේ තිබ්බේ අපි දැන්. මෙහෙම තිබ්බේ. ඌර වැඩ කරන්නේ නැහැ කොහොමද? මෙහෙම යන්න බෑ. මෙහෙම යන්නත් බෑ. අනිත් පැත්තට යන්න පුළුවන්. මේක දෙක මාරු කරාම රතු පාට එක මෙතන තිබ්බොත් යනවා. ඔන්න ඔය විදිහ. දැන් පැහැදිලි වෙන්න ඇති පරීක්ෂා කරේ. ඔක ප්‍රැක්ටිකලි ඔයගොල්ලෝ කරන්න
මේ ජාති රෙට්ටි පාරයක් වань මේක මෝටර් බයිසිකලයක රෙට්ටි පාරයක් ඩයෝඩ් හතරක එකක් දැන් අපි යන්න හදන්නේ ඩයෝඩ් හයක් තියෙන ඕල්ටර්නේටර් එක රෙට්ටි පාරයකට තව පැය භාගයක් දිනවා ඔය පැය භාගය ඇතුළත මම හිතනවා පුළුවන් වෙයි කියලා කියලා දෙන්න ඕගොල්ලන්ට ඕල්ටර්නේටර් එක රෙට්ටි පාරයක පිළිබඳව රයිට් දැන් මම බලමු දැන් ස්ක්‍රීන් ෂෙයා කරලා අපි ඕල්ටර්නේටර් එක රෙක්ටිෆයර් එක ගැන කතා කරන්න යන්නේ මෙන්න ඕල්ටර්නේටර් එක රෙක්ටිෆයර් එක මෙන්න මේ වගේ ඩයෝඩ් හයක් තියෙනවා මේ තියෙන එක එක අවස්ථාවන් වලින් පෙන්නුම් කරලා තියෙන්නේ මේකේ ඩෙල්ටා කනෙක්ෂන් එකක් තියෙන එකක් තමයි තියෙන්නේ ඉතින් මේකේ ධාරාව ගලන්නේ කොහොමද කියලා අපි දැනගන්න තියෙනවා පේස් 3 මේ ඇති වෙන ධාරාවනේ මේ පේස් 3 ඇති වෙන ධාරාව මෙන්න මෙහෙමයි යන්නේ බලන්න මෙතන මේකෙන් එන ධාරාව මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මෙන්න රයිට් ඊට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් කියලා දෙන්නම් ඔක හැදිච්ච විදිය රෙක්ටිෆයර් එක හැදි 3 ෆේස් රෙක්ටිෆයර් එකක්නේ මේ 3 ෆේස් රෙක්ටිෆයර් එක හැදුන විදිය අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු පොඩ්ඩක් ඉස්සෙල්ලා කලින් ඉගෙන ගත්තේ සිංගල් ෆේස් රෙක්ටිෆයර් එකනේ सिंगल पेस रेक्टिफायर का क्या लोग याने डायोड हाथर एका मेहम में काकने मैंने सिंगल पेस डायोड हाथर एका उन्ने मेह के तमाई मैं सिंगल पेस रेक्टिफायर का उन्ने जब मेथड टे एसी आग्रह देखा एक आप मेथड टे देनो अनित्य के मेथड टे देनो अभी मेरे को ना मेरा वारने की मंदा आना टिका पहले दिन में मिचंटर मिन्ने मेरे को देना तावे एसी आ गया लेकर मैं एसी दें दें मेक थ्रीपेस करंट गया मुकदे बिल्ले मिचंटर तावा डायोड देगा कुतु है ना मिन्ने में डायोड देखा किसको तो है ना नॉम मेरे मेथड का मेरे मेथड अन्यों को तो हमारे तेकलार इजुकार के दें पेस तू ना मेथड का अनित पेस चल मेरे करात ए थी एकाई एल वन एल टू एल थ्री उन्नों विधि रहे पेस तू ना संबंध है ना मेरे जब मेरे को परीक्षा करी मार ले थी दें मेथड का मल्टीमीटर दिए ला परीक्षा करने अरवा गेम मिथन टा या करना मगाते मल्टीमीटर है मेहम करते हम पास दे उन्हें मल्टीमीटर है ओम वर्ड डाला ओम मीटर है खालू रातु आया रहेगा अभी या करना मैंने मिथन टे उन्हें रातु आया रहेगा खालू आया रहेगा मुकद कराने खालू आया रहेगा मारुए मारुए संबंध करना हाँ मैं अग्र तूने मिचंटे काई ये वाके में अनि पैतर मिचंटे सीता मंग खड़ेरी बिलिंग आंधी नंग एक मारु करने निशा मिचंटे ये वाके में मिन्ना මේකට මොනවා යාළු ටිකට සම්බන්ධ කරාට පස්සේ අවස්ථා තුනේදී මෙන්න මේ විදියට මේ ඩයෝඩේ මේ වගේම මේ ඩයෝඩේ මේ වගේම මේ ඩයෝඩේ මොනවාම් පෙන්නුම් කරනවා දැන් ආයතරයක් වුණා මේ වයර් දෙක මාරු කරන රතු එක අනිත් පැත්තට මාරුයි මාරුවට තියෙනවා කළුවක මෙතන තියෙනවා ඉතින් මේ ඩයෝඩ් දෙකේ ඕපන් වෙලා තියෙනවද ෂෝට් වෙලා තියෙනවද කියන එක බලා ගන්න ඕන ෂෝට් වෙලා තියෙනවා නම් මේක දෙපැත්තම ධාරාව ගලනවා मेरे शॉर्ट टेलर तो ओपन नहीं रहना एक पैसे कट बाद दारा वगैरह ने मीटर आड़े कराने ने ये वक्त में अपना अनित दायर टिक परीक्षा कराने को बोला मैं विधि एक मैंने मैं मल्टीमीटर है ये के उन्नो विधि की नहीं ला रातु आया रहेगा देंगे अभी खालू आया रहेगा त्याग करना मैं मारु एम मारु संबंध करने वा कोटन टेढ़े मैं आग्रह टिकट
අයින එදිය වෙන්න සුදු පාට අරන් තියෙන රයිට් මෙන්න මෙතන සිට මේක මේකට ඒ වගේම මේකට ඒ වගේම මේ අග්‍රේට ඊට අපිට පුළුවන් මේ ඩයෝඩ් පරීක්ෂා කරන්න මේක පරීක්ෂා කරන්න මේක පරීක්ෂා කරන්න මේ තුන් දෙනා අපි හඳුන්වන්නේ නෙගටිව් ඩයෝඩ් කියලා මේ තුන් දෙනා කියන පොසිටිව් ඩයෝඩ් කියලා එතකොට මේගොල්ල දැන් අධික ධාරාවක් ගන්න ඩයෝඩ්නේ ඒ නිසා මොකද කරන්නේ මේ ටික තනිකරම ලෝහ තහඩුවක ගිල්වනවා එකම ලෝහ තහඩුවක ගිල්ලනවා මේ ටික මෙන්න මෙහෙම කළා මේකට අපි කියනවා පොසිටිව් ඩයෝඩ් ප්ලේට් එක කියලා දැන් නැත්තම් ධන ඩයෝඩ් ප්ලේට් එක කියලා කියනවා මේක ගිල්නවා ලෝහ තහඩුවක එතකොට ඒ જાතියව තමයි මේ තියෙන්නේ ඒ જાතිය කකුලුවා වගේ ඔය ඩයෝඩ් එක මේකේ තමයි ඔක්කොම ගිල්ලලා තියෙන්නේ ඒක පොසිටිව් ඩයෝඩ් ප්ලේට් එකයි නෙගටිව් ඩයෝඩ් ප්ලේට් එකයි වෙන වෙනම දෙපැත්තට තියෙන ඒවත් තියෙනවා ඒතුළු මේ තියෙන්නේ දෙපැත්තට ඩයෝඩ් ප්ලේට් දෙකක් තියෙන ඒවා වෙනවනේ එක පැත්තක පොසිටිව් ඩයෝඩ් ප්ලේට් එක අනිත් පැත්ත නෙගටිව් ඩයෝඩ් ප්ලේට් එක එතුළු ඩයෝඩ් හයක් තියෙන ඕල්ටර්නේටර් එක තමයි මේක ඉතින් අපි එතකොට මේ ඩයෝඩ් ටික වෙන වෙනම ගිල්ලලා තියෙනවා මෙන්න මේ ටික එහෙමනම් මෙන්න පොසිටිව් ඩයෝඩ් ටික පොසිටිව් ප්ලේට් එකේ ගිල්ලලා තියෙනවා මොන පොසිටිව් ඩයෝඩ් ප්ලේට් එක මේක තඹ වලින් හෝ ඇලුමිනියම් වලින් හදපු ඒවා තමයි තියෙන්නේ ඒ වගේම මේ නෙගටිව් ඩයෝඩ් ටික වෙනම නෙගටිව් ප්ලේට් එකකට සවි කරනවා මෙන්න මෙහෙම කරලා ගිල්ලනවා එකම් ප්ලේට් එක මෙන්න මේ විදිහේ සවි කරනවා එතකොට මෙන්න මේ ප්ලේට් එක අපි ඒක හඳුනාගන්න. මේ ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම මකන්න යන්නේ පොසිටිව් එකයි නෙගටිව් එකයි හඳුනාගත්ත. දැන් ඩයෝඩ් මෙන්න මේ වගේ නිර්මාණය කිරීම සඳහා මෙන්න මේ විදිහ තමයි හදලා තියෙන්නේ. බලන්නකෝ මෙන්න පොසිටිව් ඩයෝඩ්. පොසිටිව් ඩයෝඩ් කියලා කියන්නේ මෙහෙම ගත්තට පස්සේ මෙන්න මෙහෙම පොඩි උත්තයක් ගන්නම්කෝ මම. මෙන්න පොසිටිව් ඩයෝඩ් එක. මෙන්න පොසිටිව් ඩයෝඩ් පොසිටිව් ඩයෝඩ් එකේ මෙදිනින් ඌරක් එළියට තියෙනවා මේක දැන් මෙයාගේ මේ පැත්ත බේස් එක විදියට තියෙන්නේ එතකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ මම වෙනත් වර්ණයක් ගන්න මෙන්න පොසිටිව් ඩයෝඩ් ඔන්න පොසිටිව් ඩයෝඩ් ඊට පස්සේ නෙගටිව් ඩයෝඩ් මම අදලා පෙන්නනවා. මේක ටික මකන්නම් මේක. මෙන්න නෙගටිව් ඩයෝඩ් එක බලා ගන්නකෝ. මේකේ නෙගටිව් ඩයෝඩ් පොසිටිව් ඩයෝඩ් කියලා වර්ග දෙකක් තියෙනවා. ඔන්න නෙගටිව් ඩයෝඩ් එක. මේකේ අලු පාටින් ආයිත් අදින්නම් මෙතන මෙන්න මෙන්න මේ විදියට නම් තමයි තියෙන්නේ දුර් මෙයාගේ ධාරාව ගලන්නේ අනිත් පැත්තට මේකේ ධාරාව ගලන්නේ අපි ගත්තොත් එම කොහොමද මේකේ ධාරාව ගලන්නේ යට සිට උඩට පමණයි අනිත් පැත්තට යන්නේ නැහැ මෙයාගේ ධාරාව ගලන්නේ උඩ සිට යටට අපි හඳුන්වනවා මේකේ සාමාන්‍ය හඳුන්වනවා මේකට හඳුන්වනවා ටර්මිනල් කියලා කියනවා මේකට කියනවා ටර්මිනල් නැත්තම් පින් කියලා ටර්මිනල් කියලා කියනවා නැත්තම් පින් එක ටර්මිනල් නැත්තම් පින් පින් එක කියලා කියනවා මේකට කියනවා බේස් එක කියලා බේස් නැත්තම් බඳ බේස් කියලා කියන මේකෙත් එහෙමයි මේක බේස් ඔක බේස් එක
base එක මේක pin එක pin එක එහෙමනම් positive diode වල ධාරාව ගලන්නේ pin එකේ සිට base එකට pin එකේ සිට base එකට මොකද base එක මෙහෙම හදලා තියෙන්නේ මෙන්න මෙතන මේ එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ මේ තහඩුවට පොදු කරලා තියෙන common අග්‍රය කරලා තියෙන්නේ base එක මේ මෙයාගේ cathode එක පිට වෙන පැත්ත. එතකොට මෙතන negative diode වල එකිනෙකට සම්බන්ධ කරලා තියෙන anode එක. ඒ නිසා anode එක base එක විදිහට හදලා cathode එක pin එකක් විදිහට හදලා. මෙයාගේ anode එක pin එකක් විදිහට හදලා cathode එක base එකක් විදිහට හදලා. එහෙනම් මෙයාගේ ධාරාව ගලන්නේ base එකේ සිට pin එකට ධාරාව ගලනවා. මෙයාගේ pin එකේ සිට base එකට ධාරාව ගලනවා. අනිත් පැත්ත අග්‍රයේ සිට අපේ අග්‍රයයි බඳයි අග්‍රයේ සිට බඳට බඳේ සිට අග්‍රයට. එහෙනම් මේවා මොනවද? මේවා positive diode. මේවා positive diode. මේවා negative diode. negative diode. පැහැදිලි? ඔන්න ඔය විදිහට diode වර්ග දෙකක් තියෙන alternator එක. එතකොට ඒ diode වර්ග දෙක අනුව තමයි මේ rectifier නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි එතකොට දැන් मल्टीमीटर मल्टीमीटर मेन रेक्टिफायर रेक्टिफायर दंगा पुलवा मेन मे टिका लुकुआन मे मेन मे महत्ने तीन उतने मिट्टी मे मिट्टी आने टिका भूगताग्रीनाग्र ऑल्टरनेटरी बंदट संबंध मे गोल मेक बंदट संबंध ने परिवार ने कल तीन मे लुकुआन लुकु पेर मेके मल्टीमीटर डेल्टा कनेक्शन अग्र मे दी अग्र डेल्टा कनेक्शन मेतन मिन्न मेतन मिन्न उन्न पॉजिटिव डायोड एक पॉजिटिव डायोड ඔන්න පොසිටිව් ඩයෝඩ් මේ තියෙන්නේ ඔන්න පොසිටිව් ඩයෝඩ් එකක් පෙන්වනවා මේකට තිබ්බට පස්සේ මේක අපි ඔන්න මාරු කරලා බලන්න පුළුවන් මේ පොසිටිව් ඩයෝඩ් එක හොඳද කියලා එක පොසිටිව් ඩයෝඩ් එකක් වත් ඒක නැහැ ඊට පස්සේ ඒක හොඳයි මෙන්න ඊළඟ පොසිටිව් ඩයෝඩ් එක මේක ඒක යාව
වැඩ කරන්නේ නැහැ. ඒක ඒක ඕපන් වෙලා. මෙන්න ඊළඟ එක. ඔන්න ඊළඟ පොසිටිව් ඩයෝඩ් එකක් වැඩ කරනවා. ආ හොඳයි මේක හොඳයි. මේ තියෙන පොසිටිව් ඩයෝඩ් තුනම හොඳයි මේකේන. ඔය 1යි 2යි 3. පොසිටිව් ඩයෝඩ් තුනම හොඳයි. ඊට පස්සේ අපි යනවා මේක මාරු කරනවා මම. මේක මාරු කරලා බලනවා. මෙන්න මෙහෙම තිබ්බට පස්සේ යන්න බෑ මේක. අනිත් පැත්තට යනවා නම් ඒ කියන්නේ චෝට්. ඔන්න පොසිටිව් ඩයෝඩ් එක. ඊට පස්සේ අපි යනවා නෙගටිව් ඩයෝඩ් පරීක්ෂා කරන්න. මෙන්න කළු පාට එක තිබ්බා මෙතනට. මේකට. පැහැදිලි කියලා ඊන අප්ග්‍රේඩ් කියලා මෙන්න පරීක්ෂා කරනවා නෙගටිව් ඩයෝඩ්. මේකේ නෙගටිව් ඩයෝඩ් පරීක්ෂා වෙන්නේ නෑ. ඒකේ පෙන්වන්නේ නෑ. ඔන්න නෙගටිව් ඩයෝඩ්. පැහැදිලි. ඔන්න නෙගටිව් ඩයෝඩ් එක. ඒ කියන්නේ මේකේ ඩයෝඩ් 6ක් තියෙනවා. ඩයෝඩ් 6ම හොඳට තියෙනවා. ඔන්න නෙගටිව් ඩයෝඩ්. පැහැදිලි. දැන් මේ දෙක මාරු කරලා බැලුවොත් ඔක අනිත් පැත්තට වැඩ කරන්නේ නැහැ. මෙන්න වැඩ කරන්නේ නැහැ. දැන් මෙහෙමම දීද්දී වුණනම් අපි මේකට තීරණ බලන්න මේක වැඩ කරන්නේ. මේ පොසිටිව් ඩයෝඩ්. මේ නෙගටිව් ඩයෝඩ්. ඔය පොසිටිව් ඩයෝඩ් එක මෙන්න නෙගටිව් ඩයෝඩ් එක. ඒ වගේම තමයි මෙතන තිබ්බට පස්සේ මෙන්න පොසිටිව් ඩයෝඩ් මෙන්න නෙගටිව් ඩයෝඩ්. මේ යනවල තිබ්බත් නෙගටිව් රින. හරි. පැහැදිලි ඇති මම හිතන්නේ ඔය ඩයෝඩ් රෙක්ටිෆයරේ පරීක්ෂා කරීම. ඊට පස්සේ මෙතන තියෙනවා බ්‍රෂ් හෝල්ඩර් එක. රොටර් එකට කරන්ට් එක දෙන්න. රයිට්. අපි බ්‍රෂ් හෝල්ඩර් එක කැඩිලාද මිදිලාද පුපුරලාද කියලා බලන්න ඕන. ගන්න ඉතල මෙන්න රොටර් එකට හැපියුම දෙන අග්‍ර ටික තමයි මේ තියෙන්නේ. ඕල්ටර්නේටර් හැපියුම දෙන ටික. දැන් මේ කැල් ටික පරීක්ෂා කරලා ඉවරලා සම්පූර්ණ ඕල්ටර්නේටර් ගැන අපි කතා කරමු. ඔය එක වර්ගයක ඩයෝඩ් ප්ලේට් එකක් මෙන්න තවත් වර්ගයක ඩයෝඩ් ප්ලේට් එකක්. මොන මේක ටිකක් ගණන් වැඩි ඩීසල් වාහනයක ඩයෝඩ් ප්ලේට් එක. ප්ලේට් දෙක වෙන වෙනම තියෙන්නේ. පේනවා ඔයගොල්ලන්ට? එක මත එක තියෙන්නේ. උනාට පරිවර්ණය කරලා තියෙන්නේ මේ ඩයෝඩ් ප්ලේට් එක. මේකේ ඩයෝඩ් ඔක්කොම ඩයෝඩ 9ක් තියෙනවා. තව පුංචි ඩයෝඩ් ටිකකුත් තියෙනවා මේකේ. මේ තියෙන්නේ ඒවා මොකටද කියලා මම පරිස්සම් කියව දෙන්න. වෙනම ඩයෝඩ් තුනක් තියෙනවා මේ. මේක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම බෝඩ් එකේ අඳින්නම් ඩිස්ප්ලේ එකේ. ඇන්දට පස්සේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. කොහොමද මේ පුංචි ඩයෝඩ් තුනක් තියෙනවා කියලා. ඩයෝඩ් 9ක් තියෙන ඕල්ටර්නේටර්. ඩයෝඩ් 9ේ ඕල්ටර්නේටර් එක තියෙන විදිය පිළිබඳව කතා කරන්න යන්නේ. දැන් අපිට ටියුට් එකත් එක්ක ඩයෝඩ් 9ව තිබුණාද කියන්න මතක නැත්තල බලන්න පොඩ්ඩක්. මට මතක නැහැ ටියුට් එක තියෙනවද කියලා. ඩයෝඩ් 9ේ වෝල්ට්. මේක ඩයෝඩ් 6ේ වෝල්ටනේටරිය. ඔක්කොම ඩයෝඩ් 6 ඒවා තියෙන්නේ. ඔය තියෙන්නේ. මේකත් ඩයෝඩ් නැහැ. ඩයෝඩ් 9ේ වා නැහැ එකක්වත්. 6 එකක් නේ තියෙන්නේ. ඩයෝඩ් 6ේ වෝල්ටනේටරිය තියෙන්නේ. අපි ඩයෝඩ් 9ේ එකක් කියන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මෙහෙම එකක්. බලාගන්න. ඩයෝඩ් 9ේ වෝල්ටනේටරිය. මෙන්න ඩයෝඩ් සාමාන්‍ය ඩයෝඩ් 6 තමයි මේ තියෙන්නේ. මෙන්න ඩයෝඩ් 6. මෙන්න සාමාන්‍ය ඩයෝඩ් 6. මේ ටිකක් දිග වැඩි කරලා අඳින්නම් ඕගොල්ලන්ට නැත්නම් පැහැදිලි නැති වෙනවා. සාමාන්‍ය ඩයෝඩ් 6ක මම මෙහා දෙන්නේ. මෙන්න අනිත් ඩයෝඩ්. ඔන්න ඔය විදිහේ ගිහිල්ලා මේ ඩයෝඩ් ටික ඔක්කොම එකතු වෙනවා. මෙන්න මේ එකතු වෙලා මෙන්න ධනාග්‍රේ මේ ඩයෝඩ් ටික එකතු වෙලා මෙන්න ඍණාග්‍රේ. ඊට පස්සේ මෙතනින් තියෙනවා වෙනමම පුංචි ඩයෝඩ් තුනක් තව. මෙන්න මෙහෙම තුනක්. මේවා අපි කියන ෆීල්ඩ් ඩයෝඩ් කියලා. ෆීල්ඩ් එකට යන්න ඩයෝඩ් තුනක් තියෙන මෙන්න මෙහෙම. ඒ වෙනම එක.
මෙන්න මෙහෙම ඩයෝඩ් පොඩි ඩයෝඩ් තුනක් මෙන්න මෙහෙම ඩයෝඩ් 9 වෝල්ට් නේට් එක ගැන අපි මේ කතා කරන්නේ මොනවටද දීලා තියෙනවා මේ විදිහ මේ ඩයෝඩ් තුනේ කුතු කළා මේක අරන් තියෙනවා වාහනේ චාර්ජින් ඉන්ඩිකේටරේ ක්‍රියාකරවීම සඳහා මේකෙන් සැපියුමක් එළියට ගන්න වෙන මෙතනින් වෙනමම සැපියුමක් එනවා එළියට ඒ ත්‍රිපේ සැපියුමක් හැබැයි අර්ධ තරංග ඍජුකරණය වෙලා එන්නේ අනිත් මේ පැත්තෙන් එනවට වැඩි භාගයක් තමයි මේකෙන් එන්නේ මේකෙන් 12ක් පිට කරනවා නම් වෝල්ට් මෙතනින් පිට කරන්නේ 6යි වෝල්ට් ඔන්න ඩයෝඩ් 9 වෝල්ට් නේද මෙවැනි වෝල්ට් නේද එක ඩයෝඩ් රෙක්ටිෆයර් එකක් තමයි මගේ ගාව මේ තියෙන්නේ මෙන්න සාමාන්‍ය ඩයෝඩ් 1යි 2යි 3යි මේ යට ප්ලේට් එකේ 3යි වෙනවා වාට් නිකන් පිම්බිලා වගේ පේනවා ඩයෝඩ් 3ක් ඊපස්සේ තව 3ක් මේ යට ප්ලේට් එකේ තියෙනවා ඊට අමතරව මෙන්න මෙතන පේනවා ඔයගොල්ලන්ට උංචි නිල් පාටට පේනවා මෙන්න මෙතන මේ තියෙන්නේ 1යි වෙනවද මෙතන ඩයෝඩ් එකක් තියෙනවා ඒ වගේම මෙන්න මෙතන තව ඩයෝඩ් එකක් මේ තියෙන්නේ මෙතන මෙන්න මෙතන ටවර් එකක් මේ තියෙන පොඩි ඩයෝඩ් තුනක් පේනවා හොඳට මම ලං කරන්න බලන්න හොඳට ඔන්න උංචි ඩයෝඩ් එකක් පෙන්වන්න කරනවා පැහැදිලි ඔය වගේ වෙනම ඩයෝඩ් තුනක් තියෙනවා මේකේ යටපැත්තේ ඒවා තමයි මම රතු පාටෙන් ඇඳලා තියෙන්නේ ඔකට අපි කියනවා ෆීල් ඩයෝඩ් කියලා නෑ ඔව් ෆීල් ඩයෝඩ් මේවට අපි කියනවා ෆීල් ඩයෝඩ් කියලා එහෙම නැත්නම් චාර්ජින් lamp diode charging lamp diode charging lamp diode charging lamp එක නිවන්න කොහොම විපත් දීලා තියෙනවා අපි කොහොමද ඒක වෙන්නේ කියලා ඉස්සරහට කතා කරනවා control circuit වලදී මොකද මේක ටිකක් ලොකු පාඩමක් එක දවසක ඉවර කරන්න බෑ ඉතින් අපි මේක පරීක්ෂා කරමු ඉස්සෙල්ලම මෙන්න ඩයෝඩ් වල එතකොට සැපියුම දෙන්නේ මෙන්න මේ තැන් වලට තමයි ඕල්ටර්නේට් එක සැපියුම දෙන්නේ 1යි 2යි 3යි අග්‍ර ටික ඔය දෙන්නේ මේ තැන් වලට තමයි අපි මල්ටිමීඩිය සම්බන්ධ කරන්නේ එහෙනම් මෙන්න මේ විදිහට ඉස්සෙල්ලම අපි මේකේ හොයා ගන්නවා ධන අග්‍රය මේ තියෙන්නේ ධන අග්‍රය එළියට එන එක මේක මේක තමයි පොසිටිව් ප්ලේට් එක මේක පොසිටිව් ප්ලේට් එක මේ ලොකු එක පොඩි එක නෙගටිව් ප්ලේට් එක මේ අණ තියෙන නෙගටිව් ප්ලේට් එක බොඩියට හයි වෙන. එහෙනම් අපි පොසිටිව් ප්ලේට් එකට තියා ගන්නවා මෙන්න රතු පාට වයර් එක මල්ටිමීටරේ රතු පාට වයර් එක පොසිටිව් ප්ලේට් එකට තියා ගන්නවා. ඒ වගේම කළු පාට වයර් එක මෙන්න මේ ටිකට තියාගෙන තියාගෙන යනවා. මෙන්න අර හයි වෙන තැන් වල දැන් වෙන මල්ටිමීටරේ මල්ටිමීටරේ පේන්නේ නැහැ ඕගොල්ලන්ට. හරි දැන් පේනවනේ. ඔන්න මල්ටිමීටර් වැඩ කරනවා මල්ටිමීටර් පේනෝ නේද වැඩ කරනවා මල්ටිමීටර් වැඩ කරන්නේ පාස්සයි වෙනවා හායි දැන් ඔන්න පොසිටිව් ඩයෝඩ් එකට තියාගෙන මේ ෆේස් අග්‍ර සම්බන්ධ වෙන තැන ඔන්න එක ඩයෝඩ් එකක් හොඳයි ඔන්න අනිත් ඩයෝඩ් එක නෑ ඒක නෑ මේකත් නෑ එහෙනම් පොසිටිව් ඩයෝඩ් එකයි වැඩ කරන්න තුනේ ඊට පස්සේ මේ තැන් වලට අපි කියලා බලන්න ඕන නෙගටිව් ඩයෝඩ් 1යි 2යි 3යි නෙගටිව් ඩයෝඩ් 3ම හොඳයි මේකේ පොසිටිව් ඩයෝඩ් 1යි හොඳ 2ක් පිච්චිලා
එංග ඔන්නම් ආයි මාරු කළ බලන්න පුළුවන් අපට අග්‍රදෙක. මේ අග්‍රදෙක මාරු කරාම වැඩ කරන්න බෑ එකක්වත්. විරුද්ධ පැත්තට යන්නේ ඔන්න පොසිටිව් ඩයෝඩ් එනම් පොසිටිව් ඩයෝඩ් තුනම හොඳයි. ඊට පස්සේ අපි මේකේ තියෙන තව අර මොනවද? ෆීල්ඩ් එකට යන්නේ ඒවා එහෙම නැත්තම් ලෑම්ප් එක ඕෆ් කරන්න යන ඩයෝඩ් ටික වෙනම තියෙනවා. ඒ ටික අපි පරීක්ෂා කරන්න. ඒකේ පොදු අග්‍ර විදියට තියෙන අග්‍රේ හොයා ගන්න ඕන. මේකේ පොදු අග්‍රේ විදියට මෙන්න මෙතනයි තියෙන්නේ. මේ තියෙන්නේ අර පුංචි ඩයෝඩ් ටිකේ පොදු අග්‍රේ. අපි ගත්තේ අර එකට එකතු කරන එකක් තමයි මෙතන මේ තියෙන්නේ. එතන තියා ගන්නවා අපි රතු වයරක. එතන රතු වයරක තියාගෙන ඒ ඩයෝඩ් ටික අර වගේ පරීක්ෂා කරනවා. ඒ ඩයෝඩ් වලින් ඩයෝඩ් තුනම ඩයෝඩ් එකක්වත් හොඳ නෑ ඒවා. ඔක්කොම පිච්චලා තියෙන්නේ. ඔක්කොම ඩයෝඩ් පිච්චලා. එක ඩයෝඩ්යක්වත් නෑ. හරි. ඕපන් සර්කිට් වෙලා තියෙන්නේ. අයිත් ඔය විදියට අපිට එක එක රෙක්ටිෆයර් එකෙන් රෙක්ටිෆයර් එකට වෙනස්. දැන් මේ රෙක්ටිෆයර් එකේ විදිය තවත් එකක්. මේකේ මෙන්න මෙතන තියෙන්නේ. මේක මේ පැත්තේ තියෙන්නේ. මේක තමයි ධනාග්‍රේ. ධාරාව පිට වෙන එක. ධනාග්‍රේට මෙන්න රතු පාට වයර එක තියාගත්තා. කළු පාට වයර එක මෙන්න මේ සම්බන්ධ වෙන තැන් මෙතන 1යි 2යි 3යි 4යි ඔන්නෝම වයර් සම්බන්ධ වෙන්නේ මේ තැන් වල. පේනවා ඔයාලට වයර් සම්බන්ධ වෙන තැන් 1යි 2යි 3යි 4යි. මේකේ නිව්ට්‍රල් එකත් එක්කම සම්බන්ධ වෙනවා. මොකද නිව්ට්‍රල් එකේ ධාරාව පිට කරනවා. ඒක හරවල ගන්නවා රෙක්ටිෆයර් එකට. නිව්ට්‍රල් එකේ දෙන ධාරාව මම කියලා දෙන්න ඉස්සරහදී. නිව්ට්‍රල් එකේ ධාරාවයි ওই විදිය. රයිට්. දැන් මට අමතක වුණා ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න දෙන්න. කමන්නේ. දැන් වෙලාව ඉවරයි. අහන්න මොනවා හරි තියෙනවා නම්. ඔයගොල්ලෝ කතා කරෙත් නෑ. රයිට්. ගැටලුවක් නෑ ටිකක් වෙලා පරක් වුණාට අහන්න. රෙක්ටිෆයර් එක ගැන ওই සමහර ඒ වගේ පුළුවන් ගලවන්න බෑ දැන් ඇත්තටම ගත්තොත් මෙන්න මේකේ හොඳටම ගලවන්න පුළුවන්. පැහැදිලිවම රිපෙයාර් කරන්න හදපු එකක්. මේක වෙන වෙනම ගලවන්න පුළුවන්. මේ ආගේ. මේ තියෙන එක මේ පේනවනේ. මේක සුදු යකඩ වගේ ප්ලේට් එකක් තියෙන්නේ. ගලවන්න පුළුවන් ලේසියෙන්ම අතුළු පැත්තෙන් ඩයෝඩ්. ගලවන්නම තමයි හදලා තියෙන්නේ. හැබැයි මේකේ ගලවන්න බෑ. මේක සීල් ටයිප්. මේක ඩයෝඩ් ප්ලේට් එක දාන්න ඕනේ. සම්පූර්ණයෙන් එකක් පිච්චුනොත් සම්පූර්ණයෙන්ම දාන්න ඕනේ. සමහර ඕඩිනේටර ගලවන්න බැරි වෙන්නේ. සමහර ඕඩිනේටර ගලවන්න පුළුවන් වෙන වෙන. දැන් ඒකේ බෑ. ඒ වගේම තමයි මේකෙත් බෑ. මේකෙත් එකක්වත් ගලවන්න බෑ මේ. බලන්න. මේකේ ඇතුළට වාත්තු කළා වගේ තියෙන්නේ නිකන්. ගලවන්න බැරි වෙන්නේ තියෙන්නේ. සමහර ප්ලේට් වල පුළුවන්. ගොඩක් වෙලාවට අපි ගත්තාන් පස්සේ දැන් ඔය ජර්මන් වාහන වල වගේ වගේ නම් පුළුවන් හදන්න ගලවන්න පුළුවන්. හැබැයි ජපන් වාහන වල ගලවන්න බැරි වෙන තමයි ගොඩක් ඒවක හදලා තියෙන්නේ. ඩයෝඩ්. ජර්මන් ඕඩිනේටර් ඕරයි. හරි. තව ප්‍රශ්න ඒ වගේ. ඔයගොල්ලෝ ඕල්ටර්නේටර් එකක් හොයාගෙන ගලවලා ওই ටික කරන්න. කොහෙන් හරි පරණ ඕල්ටර්නේටර් එකක් හොයාගන්න. එතකොට තමයි මේක ඉගෙන ගන්න පුළුවන්. නැත්තම් මෙහෙම අහන් හිටියට බලන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඕල්ටර්නේටර් සාමාන්‍ය පරණ එකක් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඔය දැන් ඔය පරණ බඩු කඩවල් තියෙන යකඩ එකතු කරන දැන් ඒ තැන් වල මම දැකලා තියෙන ඕල්ටර්නේටර් තියෙනවා. කිලෝ ගානට ගන්න පුළුවන්. සාමාන්‍ය ඕනනම් කිලෝ 5ක් විතර තියෙයි. රුපියල් 500කට 1000කට ගන්න පුළුවන් ඕල්ටර්නේටර්. අරගෙන මේක කරාට පාඩු වෙන්නේ නැහැ. ගලවලා රිපෙයා කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. කරකවලා කරන්ට් ගෙනවද කියලා ඔක්කොම චෙක් කළා හැකියි. එකින් ඕල්ටර්නේටර් හොයාගෙන ගලවන්න. ප්‍රශ්නයක් නෑ. ගෙදර තියෙන වාහනේ වුණත් කමන්න ගලවන්න. මොනවට හරි ලෙඩක් ආවොත් දෝෂයක් ආවොත් ගලවන්න. මට කෝල් එකක් දාලා අහන්න. ඒක කියලා දෙන්නම් මම. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ක්ලාස් එකම වෙන්න ඕන කලින් දොන්නේ. තව මොනවද ගැටලු?
දැන් තේරෙන්නේ නැති මම හිතන්නේ ඔය ඍජු කරණේ ඩයෝඩ හතරක් දාලා හදන විදිය ගැන. ප්‍රශ්න නැද්ද මුකුත්? අනිත්‍යයි. I can tube එකේ තව ගොඩක් Excuse me sir. ඔක කියන්න. Hello. ඔක කියන්න ඇහෙනවා. ඇහෙනවා කියන්න. ඕඩිනේට් එක මාරු කරද්දී ඒක මොඩල් නේම් එකක් තියෙනවද? නෑ මාරු ඕඩිනේට් එක මාරු කරද්දී මොඩල් නේම් එකක් තියෙනවද ආපහු ගන්න ඒ වගේ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ඕල්ටරනේටර් එක අපිට ඒකට ගැලප් වාහනයට හයි කරන්න පුළුවන් නම් කපල් කරන්න පුළුවන් නම් කියන්නේ මවුන්ට් හරි යනවා නම් ප්‍රශ්නයක් නෑ දාන්න පුළුවන් බෙල්ට් එක හරි යනවා නම් එලයින් වෙනවා නම් දාන්න පුළුවන් ඕල්ටරනේටර් ලොකු වෙනසක් නෑ එච්චර ප්‍රශ්නයක් නෑ ඕන ඕල්ටරනේටර් දාන්න පුළුවන් නමුත් අර ලොකු අර දැන් ලොකු බස් වලටම තියෙන සමහර ලාට ඇම්පියර් 500ක් විතර ගන්න ඕල්ටරනේටර් තියෙනවා AC බස් වල එහෙම විශාල ප්‍රමාණයේ වාහන වල ඒ වගේ සීතකරණයක් තමයි තියෙනවනේ ඇතුලේ එතකොට ධාරා වැඩි ලොකු ඕල්ටරනේටර්යක් තියෙනවා නේ ඒවට නම් අර පොඩි ඕල්ටරනේටර්යක් දාලා හරියන්නේ නැහැ සයිස් එක සාමාන්‍ය ගැලපෙන්න ඕන ඒ ප්‍රමාණයේ ඕල්ටරනේටර්යක් මුඩල් නම්බර් එකක් එහෙම එකක් නැහැ මවුන්ට් හරි යනවනම් ඕන එකක් දාන්න පුළුවන් සමහරවල්ලාට ජර්මන් වාහන වලට ජපන් ඕල්ටරනේටර් ජපන් වාහන වලට ඉන්දියන් මේවා ඒ වගේ ඕන තරම් මාරු කරලා දානවා කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම දාන්න පුළුවන් හරි තම රන් ගැටළු ඒ වගේ අපි දැන් ඕල්ටරනේටර් පාඩම පටන් ගත්තට ඕල්ටරනේටර් පාඩම තව ගොඩක් තියෙනවා පටන් ගත්ත විතරයි දැන් මේ රෙක්ටිෆයර් එක ගැන විතරයි කතා කරේ අපි ඉස්සරහට ඉතුරු ඒවා ටික කතා කරමු ඊළඟ දවස්වල රෙගුල ඊට පස්සේ මේකේ තියෙන තව රෙගුලේටර් පැත්ත ඒ කියන්නේ අපි දන්නවා දැන් වාහනේ වේගය වැඩි වෙනකොට වෝල්ටේජ් එක පාලනය වෙන්න ඕනේ ඒක ඉලෙක්ට්‍රොනික රෙගුලේටර් මැකනිකල් රෙගුලේටර් ඒවා පරීක්ෂා කරන විදිය ගැන ඉස්සරහට කතා කරනවා හරි ගැටලු නැද්ද සාමාන්‍ය අද්දවසේ ගත්තොත් තමයි ඉලෙක්ට්‍රොනික රෙගුලේටර් එකක් තමයි පරීක්ෂා කරන්න දන්නේ නැහැ ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ගෙන් 99%ක් විතරම දන්නේ නැහැ මම ඒක කියලා දෙන්නම් කොහොමද පරීක්ෂා කරන්න කියලා වාහනේ ඕල්ටරනේටින් ගලවලා ඒ වගේම තමයි ඕල්ටරනේටේ වාහනේ ගලවන්න නැතුව අපිට ඩයෝඩ් ටික පරීක්ෂා කරන්න පුළුවන් මම ඒක කියලා දෙන්නම් ඕල්ටරනේටේ ඇතුලේ තියෙද්දිම පරීක්ෂා කරන්න පුළුවන් හොඳද කියලා සමහර ඕල්ටරනේටේ කැලියෝ වලට ගලවලා තමයි ඩයෝඩ් ටික පිච්චිලා කියලා කියන්නේ එහෙම ඕනේ නැහැ ගලවන්න නැතුවම කියන්න පුළුවන් ලෙඩේ තියෙන්නේ රෙක්ටිෆයර් එකේද රොටර් එකේද නැත්නම් ස්ටේටරේද කියන බව කියන්න පුළුවන් ඕල්ටරනේටේ වාහනේ තියෙද්දිම කියන්න පුළුවන් එක්ස් මී සර් ඔව් කියන්න ඕල්ටරනේටේ මාරු කරන්න නැතුව ඩයෝඩ් ප්ලේට් එක විතරක් මාරු කරන්න බෑද පුළුවන් ඩයෝඩ් ප්ලේට් එක මාරු කරන්න පුළුවන් ඕනම ඕල්ටරනේටේ මාරු කරන්න පුළුවන් ඩයෝඩ් ප්ලේට් එක ආ සර් දැන් ඩයෝඩ් ප්ලේට් එක පිච්චුනොත් ඩයෝඩ් ප්ලේට් එක මාරු කරන්න පුළුවන්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද ගොඩක් මිලයිනේ. සාමාන්‍ය සමහර වාහන වල ඕල්ටරනේටර් අද ලංකාවේ මේ මුදලෙන් ගත්තොත් රුපියල් අලුතෙන් එකක් නම් රුපියල් 60,000ක් 75,000ක් වගේ වෙනවා සමහර වාහන වල. ගොඩක් මිල. ඒ නිසා ඒවා හදලා තියෙන්නේ කෑලි මාරු කරන්න පුළුවන් වෙන්න. නමුත් ලොකු කම්පැනි වල ගත්තාන් පස්සේ ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් කම්පැනි වල ඕල්ටරනේටර් දෝෂයක් ආවන් පස්සේ මාරු කරන්නේ නැහැ. එහෙමම ඕල්ටරනේටරේම මාරු කරන වෙලාවල් තියෙනවා ඒ බැරි කමට නෙවෙයි ඒක ඒගොල්ලන්ගේ ප්‍රොසීඩියර් එක නමුත් අර ඕල්ටරනේටර යවනවා ඊට පස්සේ කොහටද ඒගොල්ලන්ගේ වරන්ටි සර්විස් එක ඇත්ත රිපයර් කරලා නැවත ඒකම එනවා එහෙම රිට් මාරු කරනවා සර් වයින්ඩින් උතන්න පුළුවන්ද ඩැමේජ් වෙනත් පුළුවන් වයින්ඩින් දෙකම ස්ටේටරේ රොටර් එකයි දෙකම උතන්න පුළුවන් උතන්න ඒක වෙනම පාට මාලාවක් ඉතින් මේ ටීම් පිළිබඳව හරි ලේසි අපි මෝටර් වයින්ඩින් පැත්තෙන් ගත්තාන් පස්සේ ලේසිම දේ තමයි ඕල්ටරනේටර් රීවයින්ඩින් කිරීම. ඒ වගේම තමයි සාමාන්‍ය මෝටරයක් වෙනත් මෝටරයක් ඔතනකට වැඩි ලොකු මුදලක් ගන්නත් පුළුවන්. අපි ගත්තොත් දැන් ඔය ටේබල් ෆෑන් මෝටරයක් එම ඔතනකට වඩා ගොඩක් ලේසි. මොකද මේකේ ඔතන්න තියෙන පොටවල් ගන්න අඩුයි. මහත කම්බියකින් ඔතන්න තියෙන්නේ. දැන් පේනවා ඔයගොල්ලන්ට. මේකේ මහත කම්බියක් තියෙන. ඒ නිසා හොඳට අතට අහුවෙනවා. ඔතන්න හරි ලේසි මේකේ ඔතන්න තියෙන පොටවල් 12ක් 13ක් වගේ තමයි තියෙන්නේ එක වයින්ඩින් එකක. ඒක හරි ලේසි. නමුත්
විනත් මෝටරයක් අපි දැන් 230 වෝල්ට් වලින් උතර මෝටරයක් ගත්තොත් එහෙනම් උතන්න ගොඩක් අමාරුයි වැඩි වේලාවක් යන පොටවල් 100 ගානක් තියෙනවානේ මේකේ පොටවල් 12ක් 13ක් තමයි තියෙන්නේ මින්ට ලේසි උතන්න ඒ වගේ වැඩි මිලකට දෙන්න පුළුවන් අපි කරනවද කොටස නෑ ඒක මේ පාට මාලාවේ නෑ මේකේ රිපෙයරින් විතරයි තියෙන්නේ ඒක වයින්ඩින් පිළිබඳව වෙනම කරන්න වෙනවා එකකට කාලේ මැදි අපිට මේකේ දවස් 24කට තමයි හදලා තියෙන්නේ ප්ලෑන් කරලා තියෙන්නේ ඒක ඕන නම් අපි මේකේ පස්සේ කරමු ආසරා මේ පාට මාලා ඉවර වෙලා ආපහු ඕන නම් කරමු අපි ඕල්ඩ්නේඩ වයින්ඩින් පිළිබඳව තමනවාද ගැටලු දැන් ඕල්ඩ්නේඩ ඉවර නැහැ පටන් ගත්ත විතර ඉතුරු ටික ලබන සතියේ කරමු ඔය ටියුට් එකම තමයි කරන්න ලබන සතියේ අද මම ඕගලන්ට දුන්නේ එක right ගැටලු නැත්තම් නවත්තන්නද තමන්න ඕගලන්ට තව මොනවා හරි ගැටලු තියෙනවා නම් මට WhatsApp group එකේ ඉන්නවනේ group එකට දාන්න ඉතින් මම ආන්සර් කරන්නම් එහෙනම් අද නවත්තනවා සර් ඔයගේ ඉමේජස් එහෙම තියෙනවා නේද පොඩ්ඩක් WhatsApp එකේ දානවා මොනවද ඔය ඉමේජස් එහෙම තියෙනවා නේද අප්ඩේට්ස් වලින් ඩයරෙක්ට් ක්‍රියේට් කරලා ආ ඉමේජස් නම් ඉතින් ඕන තරම් ඔය Google වලින් එහෙම හොයා ගන්න පුළුවන් මම දාන්නම් ටිකක් තියෙන වගේ ෆොටෝස් right හරි හරි සුබත් හොඳයි